හරි අපි ක්ලාස් එක ස්ටාර්ට් කරමු. මාව ඇහෙනවා ඇති කියලා මම හිතනවා, සහ ස්ක්‍රීන් එකත් ෂෙයා වෙලා ඇති කියලා හිතනවා. දැන් අද තමයි ඔයාලා ක්ලාස් එක ආරම්භ කරන්නේ. ඉතින් විවිධ පළාත් වලින් සම්බන්ධ වෙලා ඉන්නවා. මුලින්ම කියන්න අවශ්‍යයි, අද ගොඩක් දෙනෙක්ට කෝස් ෆ්‍රී එක දාගන්න බැරි තත්ත්වයක් තිබුණා බැංකුවල ප්‍රශ්නත් එක්ක, බැංක හොලිඩේ එකක් හින්දා. ඒක නිසා අපි අද ඔක්කොටම ලින්ක් එක දුන්න පළවෙනි දවසේ සහභාගී වෙන්න අවශ්‍යයිට පළවෙනි දවසේ ක්ලාස් එකට. එතකොට ඔයාලට අවශ්‍ය කරන පේමන්ට් එක හෙට දිනේදී කරගන්න පුළුවන්. කෝස් ෆ්‍රී එක හෙට දිනේදී කරලා ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මුලින්ම මට මැසේජ් එකක් දාන්න, ඔයාලට PDF එක ලැබිලාද තියෙන්නේ? PDF එක ලැබිලාද තියෙන්නේ? PDF එක ලැබිලා තියෙන්නේ නේද හැමෝටම? හරි, ඒක print out එකක් දාගන්න, color print out එකක් දාගන්න. machine එකෙන් වෙනම on කරගන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නැහැ. හරි. ඊළඟ කාරණාව තමයි Binance trading cryptocurrency trading මෙතන කරන අය ඉන්න පුළුවන්, phone එකෙන් කරන අය ඉන්නත් පුළුවන්, computer එකෙන් කරන අය ඉන්නත් පුළුවන්. ඔය දෙකෙන්ම කරන අය ඉන්න. එතකොට ඔය දෙකෙන්ම කරන අයට මේක කරන්න පුළුවන්. ඔය දෙකෙන්ම කරන අයට මේක කිරීමේ හැකියාවක් තියෙනවා. ෆෝන් එකකින් කරන අයට ෆෝන් එකකින් ස්ටාර්ට් කරන්න පුළුවන්. කම්පියුටර් එකකින් කරන අයට කම්පියුටර් එකකින් ස්ටාර්ට් කරන්න පුළුවන්. කම්පියුටර් එකකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපිට ඇනලයිස් කරන්න පහසුයි. හැබැයි ඒක වීක් පොයින්ට් එකක් කරගන්න එපා. ෆෝන් එකකින් කරලා කම්පියුටර් එකකට ගියාය ඕන තරම් ඉන්න. ඒක නිසා ෆෝන් එකක් තියෙනවා නම් ෆෝන් එකකින් කරන්න පටන් ගන්න. ඒ කටිර කරන්න. ඊට අමතරව වයස් සීමාව සම්බන්ධිනුත් මම කියන්න. සාමාන්‍ය අවුරුදු 18ට වැඩි ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන්. අවුරුදු 80ක් ගියත් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. එතකොට මෙතන අවුරුදු 18ට අඩු එක්කෙනෙක් සහභාගී වෙලා ඉන්නවනම් එයාටත් මේක කරන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. අවුරුදු 18ට අඩු එක්කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවනම් කරන්න පුළුවන්, ඉදර කෙනෙක්ගේ නමට account එක Binance account එක හදන්න. ඒතොර ඒ අයටත් මේක කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව දැනුම් මට්ටම. ඒතොර කිසියම් කෙනෙක් කියන්න පුළුවන් සර් මට IT දැනුම නැහැ කියලා කියන්න පුළුවන්. මට ඉංග්‍රීසි බෑ. හරි. එතකොට මේකෙදි අපි සමහර ඉංග්‍රීසි වචන කියනවා තමයි. හැබැයි ඒ දේවල් ඔයාලා කටපාඩම් කරනවා තේව කරන්න අවශ්‍ය නැහැ. මෙතනින් වෙන දේ විතරක් ඔලුවට දාගත්තා නම් ඇති. එතකොට මම එතනින් පැහැදිලි කරන්නේ ඉංග්‍රීසි IT කියන ප්‍රශ්නේ ඔයාලා වීක් පොයින්ට් එකක් කරගන්න එපා. මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒකින්ද ඒක ගැටලුවක් කරගන්න එපා. බය නැතුව සහභාගී වෙන්න. ඒ හැම කෙනෙක්ටම මේක කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතාමත් පැහැදිලිවම. හරි. එතකොට ඊළඟ එක මම අර කිව්වේ අර මේ ෆෝන් එකෙන් කම්පියුටර් එකෙන් කරන්න පුළුවන් කියලා. හරි. එතකොට මේක ඔය දෙකෙන්ම කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලා එකම account එකට ෆෝන් එකෙන් log වෙන්නත් පුළුවන්, කම්පියුටර් එකෙන් log වෙන්නත් පුළුවන්, එකම වෙලාවේ log වෙන්නත් පුළුවන්. ඒක කෙනෙක් ෆෝන් එකෙන් කරන්නත් පුළුවන්, ලැප් එකෙන් කරන්නත් පුළුවන්, ඔය දෙකෙන්ම එකපාර කරන්නත් පුළුවන්. හරි. එතකොට ඒක clear කියලා මම හිතනවා. ඊළඟ step එක තමයි ඊළඟ එක ගොඩක් වැදගත්, හොඳින් අහගන්න. දැන් ඔයාලා සමහර අය ටෙලිග්‍රෑම් ගෲප් වලට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් තමයි ටෙලිග්‍රෑම් ගෲප් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ටෙලිග්‍රෑම් ගෲප් එක කියන්නේ මොකක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ටෙලිග්‍රෑම් කියලා කියන්නේ WhatsApp වගේම එකක් තමයි. අපි ඉදිරියේදී WhatsApp ගෲප් වලට නෙමෙයි Zoom link එක දාන්නේ. ඊළඟ ක්ලාස් එකේ ඉඳලා WhatsApp, දැන් ඔයාලා සමහර අය WhatsApp එකේ තමයි Zoom link එක අරන් තියෙන්නේ. හැබැයි WhatsApp ගෲප් එකට ඉදිරියට දාන්නේ නැහැ. WhatsApp ගෲප් වගේම ගෲප් හදාගන්න ක්‍රමවේදයක් තියෙනවා Telegram කියලා. ඒක දන්නේ නැති අයට මම මේ කියන්නේ. ප්ලේ ස්ටෝර් එකට හරි ගිහිල්ලා ඇප් ස්ටෝර් එකට හරි ගිහිල්ලා Telegram කියලා සර්ච් කරන්න. Telegram දන්නේ නැති කට්ටිය ඉන්ස්ටිටියුට් එකට කතා කරලා අහගන්න මේ ගෲප් එක කොහොමද හදාගන්නේ. WhatsApp වගේම තමයි ටෙලිෆෝන් නම්බර් එක දීලා නම දීලා Telegram එක හදාගන්න තියෙන්නේ මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා. එතකොට අපි ඉදිරියේදී හම්බෙන්නේ Telegram group කරා. ඒක ගොඩක් ආරක්ෂාකාරී. Telegram group කරා හම්බෙන එක WhatsApp වලට වැඩියි. ඒක නිසා අපේ VIP group තියෙනවා. මම කිව්වා ඔයාලට ලයිෆ් ටයිම් සපෝට් එකක් දෙන VIP group තියෙනවා. ඒ හැම group එකක්ම අපේ තියෙන Telegram. එතකොට ඔයාලා අපි ඔයාලා බැජ් එකේ කට්ටිය සෙට් වෙන්නේ ඔය Telegram group එකට. ඒක නිසා හැමෝම payment එක කරපු නැති අය payment එක කරගෙන හෙට දිනේදී ඒ Telegram group එකේ link එක ඉල්ලගෙන Telegram එකට join වෙන්න. එතකොට දැන් අද කරන class එකේ video එකත් හෙට හවස 3 වෙනකොට අර Telegram group එකටම ලබා දෙන්න. අර Telegram group එකටම ලබා දෙන්න. ඒතර ඔයාලට දවස ගන්න දෙන videos ටික ඒ Telegram group එකට ගියාම
දාලා තියෙනවා ඒව ටික බලන්න පුළුවන් සහභාගී වෙන්න බැරි කෙනෙක් හිටියොත්. ඒකට අපි අවශ්‍ය කරන PDF ටික දාන්නෙත් ඒ Telegram group එක. Telegram group එක. ඒක නිසා ඒ අවශ්‍ය කරන සියලු දේ සිද්ධ වෙන්නේ Telegram group හරහා කියන එක ඉතාමත් පැහැදිලිව මතක තියාගන්න WhatsApp group හරහා නෙමෙයි. ඒක නිසා ඉදිරියේදී අපි සම්බන්ධ වෙන්නේ Telegram group හරහා. ඒක නිසා ඉන්ස්ටිටියුට් එකට හෙට දිනේදී කතා කරලා Telegram එකට join වෙන්න. Telegram එකට join වෙන්න. හරි. එතකොට දැන් අපි මේ Binance trading කරද්දී පළවෙනි step එක තමයි අපිට මොකද්ද තියෙන්න ඕනේ? Binance account එකක් තියෙන්න ඕනේ නේද? Binance account එකක් නැති අය කී දෙනෙක් ඉන්නවද? නැති අය විතරක් පොඩි message එකක් දැම්ම. Binance account එකක් නැති අය කී දෙනෙක් ඉන්නවද? message එකක් දැම්ම ඉක්මනින්. Binance account එකක් නැති අය කී දෙනෙක් ඉන්නවද? ගොඩක් දෙනෙක් නැහැ කියලා මම විශ්වාස කරනවා. සමහර අයට තියෙන්න පුළුවන්. නැති අය කී දෙනෙක් ඉන්නවද? ඉක්මනින් message කරන්න නැති අය. හරි. හරි ගොඩක් දෙනෙක් නැහැ නේද? හරි. අපි මුලින්ම කරගන්න ඕනේ Binance account එක හදාගන්න එක. මුලින්ම කරන්න ඕනේ Binance account එක හදාගන්න එක. එතකොට මේ Binance account එක ඔයාලට computer එකකින් හදාගන්න පුළුවන්, ලැප් එකකින් හදාගන්න පුළුවන්, නැත්නම් desktop එකකින් හදාගන්න පුළුවන්. හැබැයි ඒක සාර්ථක නැහැ. ඔයාලා එතන photo එකක් ඉල්ලනවා Binance account එක හදන්න යන්න. ඒක නිසා හැමෝම Binance account එක හදද්දි තමන්ගේ phone එක පාවිච්චි කරන්න. පස්සේ ඔයාලට පුළුවන් phone එකකින් හදලා ඉවරනට පස්සේ Binance account එක computer එකෙන් log වෙන්නත් පුළුවන්. ඒ phone එකෙන් log වෙන්නත් පුළුවන්. එතකොට ඔයාලට ෆෝන් එකක් නැත්නම් වෙන කෙනෙක්ගේ යාළුවෙක්ගෙන් හරි කමක් නැහැ ෆෝන් එකක් ඉල්ලම් Binance account එක හදාගෙන ඒකෙන් log out වෙලා මේ මැෂින් එකෙන් log වෙන්න. එතකොට මුලින්ම Binance account එක create කරගන්නේ ෆෝන් එක හරහා කියන එක මතක තියාගන්න. ෆෝන් එක හරහා තමයි අපි ඒක create කරන්නේ. හරි. එතකොට ඒ Binance account එක හදාගන්න එක තමයි අපිට පළමුවෙන්ම ඕනේ. එතකොට class එකේ දවස් දෙකක් තුනක් යද්දී අපි Binance account එක හදාගන්න ඕනේ. එතකොට ඔයාලා Binance account එක හදන්න ඕනේ දවල් කාලේ. රැට කවුරුවත් හදන්න යන්න එපා. මොකද එතනදී ෆොටෝස් දෙන්න බෑ. ඒක අපහැදිලි රැට ඒ වැඩේ කරන්නේ. ඒක නිසා එතනදී මතක තියාගන්න Binance account එක හදද්දී driving license එක හරි passport එක හරි ID එක හරි තියෙන්න ඕනේ. එතකොට driving license එක passport එක කියන එක expire වෙලා තියෙන්න බෑ. එතකොට ඔය තුනෙන් පැහැදිලි එකක් තමයි verification එක සඳහා දෙන්න ඕනේ. ඔය තුනෙන්ම පැහැදිලි එකක්. ඉංග්‍රීසි වලින් තියෙන එකක් නම් ගොඩක් හොඳයි. සිංහල තිබුණත් ගැටලුවක් නෑ. හැබැයි පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ. එතකොට ඒක අපිට verification එක කරගන්න පුළුවන්. එතකොට Binance account එක හදාගන්න අවශ්‍ය කරන Binance account එක ඕන කෙනෙක්ට හදන්න පුළුවන්. එතකොට ඒ හදාගන්න අවශ්‍ය කරන වීඩියෝ ක්ලිප් එක අපි ඔයාලට දෙනවා හෙට. හෙට අපි වීඩියෝ ක්ලිප් එකක් දානවා ඔයාලා Telegram group එකට. කොහෙටද Telegram group එකට? WhatsApp එකට නෙමෙයි Telegram එකට දාන්නේ. හෙට උදේ වරුව ඇතුළත ඒ වීඩියෝ එක දානවා. ඒ වීඩියෝ එක බලන්න දෙපාරක් විතර. පොඩි වීඩියෝ ක්ලිප් එකක් දෙන්න. ඒ වීඩියෝ එක බලන්න දෙපාරක් විතර. බලලා ඒ වීඩියෝ එක බලලා Binance account එක හදාගන්න. බැරි අය ඉන්නවනේ. බැරි අය කෙලින්ම තමන්ගේ ඉන්ස්ටිටියුට් එක කතා කරලා ඒ සපෝට් එක ගන්න. එතනොත් බැරි කට්ටිය ඉන්නවා. මම ඊළඟ දවසේ class එකේදී Binance account එක හදාගන්න විදිය සම්බන්ධයෙන් නැවත කතා කිරීමක් සිද්ධ කරනවා. මුලින් ඉඳලා මම දැන් අද ගන්නේ නැහැ Binance account එක create කරගන්න කතා කරන්න. පුළුවන් අය අර Binance account එක වීඩියෝ එක බලලා Binance account එක හදාගන්න. බැරි අය ඊළඟ දවසේ class එකේදී හරි නැත්නම් ඊට කලින් institute එකට කතා කරලා ඒ අවශ්‍ය help එක අරගෙන Binance account එක හදාගන්න. ඒක ලොකු දෙයක් නෙමෙයි. හරි. එතකොට මේක පැහැදිලි නේද කියපේ? signal ප්‍රශ්න නිසා මොකුත් ඇහෙන්නේ නැහැ කියලා තියෙනවා. අපි වීඩියෝ එක දෙනවා group එකට. මාව ඇහෙන්නේ නැද්ද ඔයාලට? මාව ඇහෙන්නේ නැද්ද? ප්‍රියන්ත මාව ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවා. අකිල ඇහෙනව නේද? මහේෂ්. විශ්ව. ශේහන් ඇහෙනව නේද? ප්‍රසන්නට not clear. ඇහෙනව ඇහෙනව. කරත් නැති ප්‍රශ්නේ ගොඩාක් බලපානවා ලංකාවට. ඒක ඇත්ත. ඔයාලට අපි වීඩියෝස් දෙනවා හැම මේවා එකකම සහභාගී වෙන්න බැරි අය.
ඒ හින්ද ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා. කොහොම හරි ගොඩ දාලා. හරි. හරි. මම හිතනවා ක්ලියර් කියලා. මම ඒ ගැන ආයෙත් අවසානයේ ගැන කතා කරන්නම් Binance account එක හදාගන්න එක සම්බන්ධයෙන්. හරි. අපි දැන් class එක start කරන්න හදමු. එතකොට අද ඉඳලා මේ කරන්න දේවල් මතක තියාගන්න. හරියට ඉගෙන ගන්න. ආවට ගියාට ඉගෙන ගන්න එපා. ඒකට ඒක ඔයාලට ඉෆෙක්ට් එකක් ප්‍රයෝජනයක් නැතුව යන ප්‍රතිඵලයක් නැතුව යන ආවට ගියාට ඉගෙන ගන්න. ක්ලාස් එකේ මුල මැද අග එක විදියට ඉන්න. අග වෙද්දි හැලෙන්න එපා. දන්නේ නැති කට්ටිය මේ දන්න කට්ටිය ඉන්නනේ ගෲප් එකේ. දන්න කට්ටිය එයාලට හෙල්ප් එකක් දෙන්න. මැසේජ් කරන්න කතා කරන්න. මොකද ඔක්කොම ලංකාවේ අය කියලා හිතන්න දන්නේ දන්න අය. මොකද මෙතනින් ඉක්මනින් ඔළුවට යන අය ඉන්නේ. ඒ කට්ටිය දන්නේ නැති අයට කියලා දෙන්න අහපුවාම කියලා නොදී ඉන්න එපා. ඔක්කොම අපේ මිනිස්සු කියලා හිතන්න. හරි. එතකොට අපි ක්ලාස් එක ස්ටාර්ට් කරන කලියෙක් මම ඔයාලට ඊයේ සෙමිනා එකේදී කිව්වා අපේ ක්ලාස් වල ළමයි මුදල් උපයන ඒවා සම්බන්ධයෙන් මම පෙන්නු. එතකොට ඒ ඊයේ දවසේනේ පෙන්නුවේ නේද? ඔයාලට මතකද? ඒ ඊයේ දවසේ නේද පෙන්නුවේ? ඊයේ කියන්නේ 15 වෙනි මෙතන මේ. දැන් අද කවද්ද බල කියලා බලන්නකො 16 නේද? මතකද ඔයාලට? ළමයින්ගේ ආදායම් කාඩ් කියලා මම පෙන්නුවේ දවස ගානේ මුදල් උපයන ඒවා කියලා. ඊයේ 15 ඒවා නේද පෙන්නුවේ? 15 වෙනිද ඔයාලා මේක තිබුණේ? මැසේජ් එක ගන්න 15 ඒවානේ පෙන්නුවේ. දැන් 16 ඒවා පොඩ්ඩක් මම පෙන්නලා ක්ලාස් එකට යන්න. මොකද දැන් ඊයේ පෙන්නුවා වගේම අදත් පෙන්වන්න පුළුවන් වෙන්නේ නැහැ. දවස ගානේ මුදල් හොයනවාද කියලා මේ කට්ටිය. පැහැදිලිද? ඒක අපි බලමුද මේ 16 ඔයාලට පේනවද 16 කියලා මේ? ඔයාලට පේනවද මේ 16 ඉඳලා මම මේ පෙන්වන්නේ? මම උඩට උඩට යන්නම්. කට්ටියගේ ප්‍රොෆිට් කාඩ් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ 140යි. මේ තියෙන්නේ 7:15ට. මේ දැන් 7:15ට දාපු ඔය තියෙන්නේ. එතකොට මම මෙතනින් උඩට උඩට ගිහිල්ලා පෙන්වන්නම් යා මේ දැන් අද කට්ටියගේ ප්‍රොෆිට් කාඩ් ෂෙයා කරලා දිනවා මේ තියෙන්නේ 120යි 110යි 105යි 114යි 107යි 102යි 101.5යි 105.9යි 102යි 101.19යි 117යි 101යි 63යි. මම මේක පෙන්නලා යන්නන්නේ නේද? කමක් නැහැ නේද? මොකද මම හිතනවා මේක පෙන්වන්න අවශ්‍යයි කියලා. මොකද මේ කෙනෙක් කියන්න පුළුවන් ලොකු කමකටවත් එහෙම එකකට නෙමෙයි. මොකද දැන් ඔයාලා මෙතන හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ මුදල් උපයන්නනේ. සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ. එහෙම බැරි නම් ඇත්තටම මේ කරන එකේ තේරුමක් නැහැනේ. ඒ නිසයි මම මේවා පෙන්වන්නේ. මොකද ප්‍රූෆ් වෙන්න ඕනේ හැමෝටම මේකේ විනිවිදභාවයක් තියෙන්න ඕනේ. නැත්තම් නිකන් කරන්නම් වාලේ සල්ලි කිව්වල මේක කරලා වැඩක් නැහැ වාලේ. ඒක නිසයි මම මේ ටික පෙන්වන්නේ. මොකද මට ප්‍රූෆ් කරන්න තියෙන්නේ මේ ටික ළමයි හොයන දවස ගානේ මුදල් ටික. ඉතින් මම ඒක ඔයාලට පෙන්නනවා මොකද මෙහෙම කරන්න පුළුවන් කියන එක. බැරි නම් ඉතින් ඔයාලා මේක කරලා වැඩක් නැහැ නේ. ඒක නිසා පොඩ්ඩක් බලන්න අවධානයෙන් බයින්නේ නැතුව අපි ක්ලාස් එක ස්ටාර්ට් කරමු. තව විනාඩි 2ක් 3ක් යන. හරි. මේ දවස ගානේ මේ අද දවසේ මේ 16 වෙනිදා. 16 වෙනිදා කියන්නේ අද. 129 මේ කොළපාටින් තියෙන්නේ ඔයාලා ගන්න ප්‍රොෆිට් කාඩ්. 72යි. 130යි. 126යි 132යි 135යි 197යි 125යි 100යි 156යි 123යි 93යි 100යි 156යි 183යි 149යි 229යි 148යි 130යි 180යි 112යි 125යි 147යි 145යි 154යි 150යි 100යි 147යි 109යි 101යි 110යි 151යි මේ යාලේ ආදායම මේ යාලා හොයන මුදල යාලේ මුදලින් මේ ට්‍රේඩ් කරලා හොයන මුදල් ටික තමයි යාලා පර්සන්ටේජ් එකක් විදිහට අපිට මේ විදිහට ෂෙයා කරන්නේ ගෲප් එකට හරි
සිට 84යි, සිට 50යි, සිට 115යි, සිට 53යි, සිට 58යි, සිට 25යි, සිට 42යි, සිට 37යි, සිට 39යි, සිට 31යි, සිට 50යි, සිට 47යි, සිට 28යි, සිට 56යි, සිට 51යි, සිට 42යි, සිට 21යි, සිට 38යි, සිට 63යි, සිට 43යි, සිට 50යි, සිට 57යි, සිට 18යි, සිට 13යි, සිට 13යි. තව අපි උඩට යන්නේ තාමත් 15 වෙනිද තමයි මෙතන තියෙන්නේ. සිට 12යි, සිට 14යි. මෙයාලා ඩොලර්ස් වලින් දාලා තිනවා ඩොලර්ස් 2.13යි ඩොලර් 1යි ඔය වගේ එහෙමත් දාලා තිනවා. ඊට පස්සේ 19යි. සිට 4යි. තාමත් 16 වෙනද සිට 39යි. සිට 11යි. සිට 17යි. සිට 81යි. සිට 10යි. සිට 21යි. සිට 40යි. සිට 545යි. තාමත් 16 වෙනද තාමත් 16 වෙනද සිට 21යි. සිට 181යි. සිට 80යි. සිට 301යි. සිට 24යි, සිට 20යි, සිට 35යි, සිට 39යි. මේ ෆෝන් එකෙන් ඇනලයිස් කරපු කට්ටිය ඔන්න උදාහරණයක්. ෆෝන් එකෙන් ඇනලයිස් කරන්නේ. තමන්ට අපහසුයි තමයි ඇනලයිස් කරන්න ෆෝන් එකෙන් ටිකක් හරි. නමුත් ෆෝන් එකෙන් ඇනලයිස් කරලා ට්‍රේඩින් කරන අය ඉන්නවා අපේ ක්ලාස් එකේ. ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒක හින්දා ඕන කෙනෙක්ට ෆෝන් එකෙන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. 10යි, 54යි, 21යි. ඕකේ රොහන් හෙට දාන්න. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා තියෙනවා. පේන්නේ නැද්ද? පවර් කට් නිසා සිග්නල් ඩවුන් කියලා තියෙනවා. සිර 13. තාමත් ඉතින් බලන්න මේ 16 වෙනිද තාමත් පෙන්වන්නේ. මේ ඩොලර්ස් වලින් ඩොලර්ස් 6.52යි, ඩොලර්ස් 4.3යි. මේ තාමත් 16 වෙනිද? ඒ කියන්නේ අද. අද ඒ වටික මම මේ පෙන්වන්නේ 156. සිට 81යි, 140යි. මේ වගේ ප්‍රොෆිට් කරන ගෲප් එකක් තියෙනවා නම් මට පෙන්වන්න. ලංකාවේ. ඒක මොකද මම අභියෝගයක් විදිහට සලකනවා. මම ඒක පෙන්වනවා කෙලින්ම. මේ වගේ දවස ගානේ earn කරන ලංකාවේ කොහේ හරි ගෲප් එකක් තියෙනවා නම් මට පෙන්වන්න. අන්න මෙන්න මෙතන 15 වෙනිදා. මෙතනින් පස්සේ තමයි මෙතනින් ගත්තා මම ඊ වලට පෙන්වුවේ. 10යි 19 වෙනකන් මම ඊ පෙන්වුවේ වලට. මේ තියෙන 10යි 19 වෙනකන් 15 වෙනිදා. එතනින් පස්සේ වැඩික තමයි පෙන්නේ. මම මේ දැන් තියෙන වැඩික ආයෙ පෙන්වන්නම්. දැන් 8යි 50ට මේ දැන් දාලා තියෙනවා. 8යි 50ට දැන් වෙලාව හරියටම 8යි 53යි. මේ දාලා තියෙන හරියටම 8යි 50ට මේ දැන්. මේ ඇවිල්ලා 8යි 50ට. සෝරි මේක 8යි 50. ඔව් මේකත් 8යි 50ට මේකත් 8යි 50ට. ඒතර මේකත් ඇවිල්ලා 8යි 44ට. මේ දැන් ඔයාලත් එක්ක කතා කර කර ඉදි දාපුවා. මේක ඇවිල්ලා 8යි 43ට. ඒතර ඔය වගේ මේ දැන් දාපුවත් අපිට බලා ගන්න පුළුවන් මේ දැන් දා. එතකොට ඔයාලට මම හිතන්නේ එතනින් එහා කතා කරන්න දෙයක් නැහැ. මට කියන්න තියෙන්නේ වැඩේ හරියට කරගන්න කියන කාරණාව විතරයි. මොකද නිවැරදිව ඉගෙන ගන්න, හරියට ඉගෙන ගන්න, හරියට දෙයක් කරන්න ආවට කියාට කරන්න එපා. මේක නිකන් සල්ලි හම්බෙන්නේ නැහැ, මතක තියාගන්න. තමන් ෆන්ඩමෙන්ටලි ටෙක්නිකල් ඇනලයිස් කරලා ලෝකයේ තියෙන ඩිජිටල් කරන්සි එක කපි කරන්නේ, ඇනලයිස් කරලා බයි කරන එක, බයි කරලා සෙල් කරන එක. ඒතර ඒකට අවශ්‍ය ඔයාලට දැනුම් මට්ටම අඩු නම් අපි ඒකට සපෝට් එකක් දෙනවා ලයිෆ් ස්ටයිල්. ඔයාලට පුළුවන් අපේ මේව එකත් එක්ක, අපේ හෙල්ප් එකත් එක්ක ඔයාලට මේක කරගෙන ගිහිල්ලා තනියම කරගන්න පුළුවන්. තනියම කරගන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් කතා කරමු ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ගැන. එතකොට මෙතනදී ඇත්තටම අපි කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් මේ තියෙන්නේ වර්ල්ඩ් මාකට් එකේ චාට් එකක් තමයි අපිට මේ බලා ගන්න තියෙන්නේ. අපි මෙතෙන්ට දාගමු කොයින් එක BTC USDT කියලා. හරි. අපි හිතමු මම කිව්වා නේද ලෝකෙට මුලින්ම ආපු ක්‍රිප්ටෝ කරන්සි එක මොකක්ද කියලා. Bitcoin කියලා කිව්වේ BTC. BTC කියලා කිව්වේ මේ Bitcoin කියන ක්‍රිප්ටෝ කරන්සි එකට අදාළව වෙළඳපොලේ හැසිරීම තමයි මේ තියෙන්නේ. මම මේක week දැන් ඔයාලා තාම දන්නේ නැහැ මේ වල time frame සම්බන්ධයෙන් ලොකුට හිතන්න එපා. මම ඒවා ඉන් ඩීටේල්ස් වෙන වෙනම කියලා දෙනවා මේවා කොහොමද කරන්න කියන කාරණාව. මෙතන මම මේ chart එකේ week, ඒ කියන්නේ මේ time frame එක week එකට දාගෙන තියෙනවා.
එතකොට මේක අපි ගත්තාම ආපස්සට කියලා මේ බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සි එක වෙළඳ පොලේ සාමාන්‍ය මේ චාට් එකේ තිරස් අතර පෙන්වන්නේ ටයිම් කාලය. සාමාන්‍ය චාට් එකේ සිරස් අතර පෙන්වන්නේ ප්‍රයිස් එක. ප්‍රයිස් එක මිල තමයි පෙන්වුම් කරන්නේ. එතකොට ඔයාලට පේනවා මේ විවිධ මිල ගණන් යටතේ කාලයක් තිස්සේ මාකට් එක අප් වෙලා ඩවුන් වෙනවා. ආයෙ අප් වෙලා ආයෙ ඩවුන් වෙනවා. ඊට පස්සේ ආයෙ ලොකු අප් එකක් ගිහිල්ලා ආයෙ ලොකු ඩවුන් එකක් ගිහිල්ලා ආයෙ ලොකු අප් එකක් ගිහිල්ලා ආයෙ ඩවුන් එකක් ගිහිල්ලා ආයෙ අප් එකක් ගිහිල්ලා ආයෙ ඩවුන් වෙලා ආයෙ අප් වෙලා ඩවුන් වෙලා අප් වෙලා ඩවුන් වෙලා අප් වෙලා. ওই විදිහට තමයි මේ බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සි එකේ ඇසිරීම මේ වෙනකන් තියෙන්නේ. එතකොට අපි මෙතන සිම්පල් වැඩි ලොකුවට හිතන්නේ නැතුව සිම්පලි අපි ගත්තොත් මෙතන අපි මෙන්න මේ වගේ දෙයක් කරා. අපි හිතමු දැන් වෙළඳ පොලේ මිල ගොඩක් ඩවුන් වෙලා තියෙනවා. ලොකු ඩවුන් එකකට ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ වගේ තැනක තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තාම මේ ප්‍රයිස් එක කාලයකට ඉස්සෙල්ලා බලන්න මම තාම PDF එකට ආවේ නෑ. මතක තියාගන්න මම මේකටම අවශ්‍ය කරන පරිසරය සකස් කරලා අපි PDF එකට යමු. හරි. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි එක මාකට් එකේ 69,000 තියෙනවා 2021 නොවැම්බර් මාසේ. 2021 නොවැම්බර් මාසේ මේක ඇවිල්ලා ඩොලර් 69,000 තිබිලා තියෙනවා. තිබිච්ච එක මේක ඩවුන් වෙලා තියෙනවා. අපි හිතමු ඩොලර් 15,000 ආවා. පහළට ආවා. මෙන්න මේ වගේ ඒරියා එකකට මේක ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කරන්නේ මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නේ. මාකට් එක ඩවුන් වෙලානේ තියෙන්නේ. මේ වගේ මෙහෙම ඩවුන් වෙනවා තියෙන්නේ. එතකොට මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක අපි ඇනලයිස් කරනවා. අපි ඇනලයිස් කරනවා මෙන්න මෙතනට දැන් ඇවිල්ලා තියෙන්නේ ටෙක්නිකල් ඇනලයිස් කරනවා. ටෙක්නිකල් ඇනලයිස් කරනවා කියලා කියන්නේ ඩ්‍රෝවින් එකක්, නිර්මාණයක්. ඒ කියන්නේ දැන් මම මේ අඳින්නේ. ඒ වගේ එක එක ටූල්ස් තියෙනවා අපි භාවිතා කරලා අපි ටෙක්නිකල් ඇනලයිස් එකක් කරනවා, ඩ්‍රෝවින් එකක් කරනවා. එතකොට මෙතනදී අපි බලනවා ෆන්ඩමෙන්ටල් ඇනලයිස්. ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කියලා කියන්නේ විවිධ වෙබ්සයිට් වලින් ලබා ගන්නා වූ ප්‍රමාණාත්මක ගුණාත්මක සාධක. ඒ කියන්නේ මේ බිට්කොයින් එකට අදාළව ප්‍රමාණාත්මක ගුණාත්මක සාධක තමයි මෙතනින් බලන්නේ. ටෙක්නිකලිත් බලනවා ෆන්ඩමෙන්ටලිත් බලලා අපි කරන්නේ මෙතනදී අපි කියනවා අපිට තේරෙනවා නම් මේ ටෙක්නිකල් විදියට සහ ෆන්ඩමෙන්ටල් විදියට ඊළඟට වෙළඳ පොලේ මිල ඉහළ යනවා කියලා අපිට හිතෙනවා නම් අපි ඇනලයිස් කරපුවාම අපිට තේරෙනවා නම් අපි කරන්නේ මේ බිට්කොයින් කියන්නේ එක ක්‍රිප්ටෝ කරන්සි එකක් විතරයි ලෝකේ මේ වගේ ක්‍රිප්ටෝ කරන්සි 22,000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වා. අපි හිතුවා මේ බිට්කොයින් එක නම් අපි ඇනලයිස් කරේ ඒකේ ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරපුවාම අපිට තේරෙනවා නම් මේ දක්වා ආවේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් මාකට් එක මෙතනින් පස්සේ වෙළඳ පොලේ මිල රිවර්ස් වෙනවා නැත්තම් මාකට් එක අප් වෙනවා කියලා අපි මේ ඇනලයිස් කරපුවාම තේරෙනවා නම් අපි කරන්නේ මෙන්න මේ බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සි එක මෙන්න මෙතනදී බයිනෑන්ස් කියන එක්ස්චේන්ජ් එක හරහා අපි කරන්නේ බයි කරන එක මිල දී ගන්න එක කරන්නේ මිල දී ගන්න එක කරන්නේ මිල දී අරගෙන ඊළඟ ස්ටෙප් එකේ වෙළඳ පොලේ මිල ඉහළ ගියාම අපි කරන්නේ ඒක විකුණ ගන්න. ඒක විකුණ ගන්න පුළුවන් විනාඩි. බයි කරන විනාඩියම සෙල් කරන්න පුළුවන්. විනාඩි 5කිනුත් පුළුවන්. විනාඩි 10කිනුත් පුළුවන්. පැය කාලයකට පුළුවන්. පැය 2-3කට පුළුවන්. පැය 24කට පුළුවන්. සතියකට පුළුවන්. මාස 3-4කට පුළුවන්. අවුරුද්දකට පුළුවන්. අවුරුදු 4-5කින්වත් විකුණ ගන්න පුළුවන්. ඔයාලට ඕන තරම් කාලයකින් ඔයාලට විකුණ ගන්න පුළුවන්. ඒවලෙම විකුණන්නත් පුළුවන්. දැන් බයි කරයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් කාලයක් ඉඳලා ඒක විකුණ ගන්න පුළුවන්. තොර මාකට් එක අප්පෙච්ච ගමන් අපි කරන්නේ ඒක සෙල් කරගන්න විකුණ ගන්න සෙල් කරගන්න සෙල් කරගත්තාම එතනින් අපිට මුදලක් එනවා එතනින් මුදලක් එනවා ප්‍රොෆිට් එකක් එනවා මාජින් එක අන්න ඒ මුදල අපි කරන්නේ අපේ අපි ඔන්ලයින් බැංකින් හදාගන්න ඕනේ මතක තියාගන්න මොබයිල් බැංකින් හදාගන්න හැමෝම ගොඩක් හොඳයි බැංකු කමර්ෂල් සම්පත් HNB වගේ බැංකු හොඳයි දැන්ට තියෙන බැංකුවක් තියෙනවා නම් ඒක ඔන්ලයින් ෆැසිලිටි එක හදාගන්න. එතකොට ඒක ඇඩ් කරගන්න පස්සේ සම්පත් කමර්ෂල් HNB වගේ බැංකුවකට යන්න ඒක ගැටලුවක් නැහැ. මුලින් තියෙන බැංකුව පාවිච්චි කරන්න. ඊට පස්සේ හොඳ බැංකුවකට යන්න. මොකද ඇප් එක ගොඩක් කාර්යක්ෂම වෙන්න ඕනේ. අපි ඇප් එකෙන් වැඩ කරන්නේ. ඒකින්ද ඉක්මනට බැංක් බැලන්ස් එක බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ.
බැංක් ට්‍රන්ස්ෆර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉක්මනින් ගනුදෙනු කරන්න හින්දායි මම කිව්වේ හොඳ ඇප් එකක් තියෙන බැංකුවක් තෝරගන්න මේ වැඩ කරද්දි. ඒත් අපි කරන්නේ මේ බයිනෑන්ස් එකේම P2P කියලා සිස්ටම් එකක් තියෙනවා. මෙන්න මේ P2P ට්‍රේඩින් කියලා අපි මේකට කියන්නේ. මෙන්න මේ P2P ට්‍රේඩින් හරහා අපි කරන්නේ අපේ බැංකුවට පැය කාලයි දෙන්නේ ට්‍රාන්සැක්ෂන් එකට විනාඩි 5ක් යද්දී අපේ බැංක එකට අපි ඒ earn කරන මුදල ගන්න. දවස් ගණන් ඉන්න අවශ්‍ය නැහැ. දවස් ගණන් ඉන්න ඕනේ නැහැ withdrawal. එවලෙම ගන්න පුළුවන්. ඒ හිතන වෙලාවේ ඕනම වෙලාවක ගන්න පුළුවන්. ඕනම වෙලාවක බැංකුවට මුදල් ගන්න. එතකොට දැන් අපි මේ කරන්න යන කාර්යය පැහැදිලි වුණා. පොඩියට මම මේ දල සටහනක් දුන්නා. අයිඩියා එකක් ගියාද මොන වගේ දෙයක්ද මේ කරන්න යන්නේ? පොඩි අයිඩියා එකක් ආවද? මොම කතා කරන්න ඕනේ. මොකක් හරි තේරුනේ නැත්නම් මැසේජ් එකක් දාන්න ඕනේ. පොඩි අයිඩියා එකක් ගියා. හැමෝම මැසේජ් කරපුවම තමයි මම දන්නේ. මම මේක ඉතාම සරලව ඔයාලට උගන්වන්න ගන්න. ටික ටික සංකීර්ණ කරමු. හරි. එතකොට දැන් අපි මේක බයි කරන්නේ කොහොමද කියන එකත් ගැටලුවක්. මිලදී ගන්න කොහොමද? මේ කියන BTC කියන ක්‍රිප්ටෝ කරන්සි එක මොකද? ඩිජිටල් කරන්සි එකක් නේද? බිට්කොයින් හෝ වේවා මාකට් එකේ කොයින්ස් 22000ක් විතර තියෙනවා කියලා කිව්වනේ. මේ 22000ම ඩිජිටල් කරන්සිනේ. ඩිජිටල් කියලා කියන්නේ S2ට පේන්නේ අතින් අල්ලන්නත් බෑ. පරිගණක පරිගණක අතර අවකාශය තුල ගනුදෙනු වල මුදල් වලට තමයි අපි කිව්වේ ක්‍රිප්ටෝ කරන්සි කියලා. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සිනේ අපි බයි කරන්නේ. එතකොට ඒ අතරින් අපි අර බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සි කියන අර බයි කරන හැටි දැන් පෙන්නුවේ. BTC කියන්නේ මේකනේ ප්‍රධාන කොයින් එක, මේන් කොයින් එක. වෙළඳ පොලෙන් මම කිව්වේ 140ක වෙළඳ පොල කොටසක් තියෙනවායි කිව්වේ මේ කොයින් එකටනේ. මේ කොයින් එක. එතකොට මේ කියන ක්‍රිප්ටෝ කරන්සි එක මාකට් එකේ මෙන්න මේ වගේ ඒරියා එකට ආපුවම අපි කිව්වා ඇනලයිස් කරලා අපි බයි කරනවායි කියලා බෙද. බයි කරනවා කියලා කියනවා. එතකොට මේ බිට්කොයින් කියලා කියන්නේ ඩිජිටල් කරන්සි එකක් නේ. බිට්කොයින් කියලා කියන්නේ මේක හොඳින් අහගන්න. P2P explain කියලා තියෙනවා. ඒක ගැන මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් P2P එක ගැන. ස්ටෙප් බයි ස්ටෙප් යමු. මොකද හැමෝටම එක සමානව තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි දන්නේ නැති කෙනෙක්ගේ මට්ටමේ ඉඳලා මේක යමු. දැනට අපි කතා කරන ටික ඕකේ කියලා කියන්න. ඔයාලට ටික දවසක් ඇද්දි ප්‍රශ්න එයි මම ඒ වලට ආන්සර්ස් දෙන්නම්. ඔයාලට මෙතන අහන ප්‍රශ්න වල හැම එකකටම මට උත්තරයක් තියෙනවා. ඉතින් නමුත් මෙතන ගොඩක් අය ඉන්නවා මේ සීරෝ දැනුම සීරෝ. ඉතින් මම ඒ මට්ටමේ ඉඳලා කරන් යන්න ඕනේ. ඒක මගේ වගකීම. ඒක නිසා මේ කවුරුවත් වැඩේ ඉස්සරහට පයින් නැතුව, ඒ කියන්නේ දැන් බයිසිකලේ යද්දි බයිසිකලේ එලෝන එක්ක නැ ඉන්නවනේ. එතකොට මේ ඉස්සරහට පැනගෙන යන්න නැතුව කියන දේ හරියට ඒ වෙලාවේ තියෙන ඒවා ටික අවබෝධ කරගන්න. නැත්නම් අතනත් නැහැ මෙතනත් නැහැ හැමතැනින්ම කෑවා වගේ වෙනවා. ඒතර වැඩේ ගොඩ දාගන්න බෑ. ඒක නිසා මේ හරියට ඉගෙනගෙන වැඩේ යමු. ටික දවසක් ඇද්දි ඔයාලට දැනුම ගොඩක් එයි. එතකොට ප්‍රශ්න අහන්න පුළුවන්. උඩ පැන පැන ප්‍රශ්න ටික අහන්න. මම උත්තර දෙනවා ඕන එක. හරි. කෝල් කරලත් අහන්න පුළුවන් ප්‍රශ්න. එතකොට මෙන්න මෙතනදී අපි බයි කරමු. ඒක ඇනලයිස් කරලා තමයි බයි කරනවා කියලා කියන්නේ. එතකොට අපි බයි කරන්නේ මොන වලින්ද? මේ බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සි එකේ හැසිරීම නම් මේ chart එකෙන් පෙන්වන්නේ. දැන් chart එකේ වෙළඳ පොලේ මිල ගොඩක් පහලට ඇවිල්ලා තියෙනවා. අපි දැන් බයි කරනවා. බයි කරන්නේ මොන වලින්ද? බයි කරන්නෙත් මතක තියාගන්න ලෝකයේ තියෙන ස්ටේබල් කොයින් කියලා. ඒවත් ඩිජිටල් කරන්සි. ඒවත් ඩිජිටල්. ඒ වලට අපි කියනවා ප්‍රධාන ස්ටේබල් කොයින් දෙකක් තියෙනවා. USDT කියන එකක්.
තව එකක් තියෙනවා BUSD කියලා දෙනවා. මේ USDT කියලා කියන්නේ stable coin එක. Stable coin එකක් කියන එකෙන් මම අදහස් කරේ වෙළඳ පොලේ ඉතා ඉක්මනින් ඉහළ පහළ යන්නේ නැහැ. මේ USDT කියන එක ගමන් කරන්නේ ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂ මිලක. මෙන්න මෙහෙම ගමන් කරන්නේ. එකම මිලක ගමන් කරන්නේ ඩොලර එකේ වගේ ගමන් කරන්නේ. BUSD එකත් එහෙම. මේවා වෙලා stable coins. මාකට් එකේ ඉතා ඉක්මනින් ඉහළ පහළ ලොකු ප්‍රයිස් වල මූව් වෙන්නේ නැහැ. ඩොලර එකේම තමයි මේවා ගමන් කරන්නේ. එතකොට මේවත් ඇවිල්ලා digital currency. මේවත් ඇවිල්ලා digital currency. මේවත් digital currency. එතකොට අපි මේවා මිලදී ගන්නෙ digital currency භාවිතා කරලා තමයි digital currency එකක් මිලදී ගන්න. ඒ කියන්නේ digital currency වල stable coin එකක් පාවිච්චි කරලා තමයි BTC නැත්තම් අනිකුත් coins අපි buy කරන්නේ. එතකොට මෙතනදී ලෝකේ විශාලතම ස්ටේබල් කොයින් එක තමයි USDT කියලා කියන්නේ. ඒ කියන්නේ ද්‍රවශීලතාවයේ 100%. ඉක්මනින් මුදල් කරගැනීමේ හැකියාවක් තියෙන ස්ටේබල් කොයින් එක මොකද්ද කියලා ඇහුවොත් USDT කියන කොයින් එක තමයි අපිට එතනදී සලකන්න පුළුවන්. BUSD කියන එක මේ තරම්ම ද්‍රවශීලතාවයක් නෑ. නමුත් මේකත් පාවිච්චි කරනවා ක්‍රිප්ටෝ කරන්සි මිලදී ගන්න. හැබැයි USDT කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ ගොඩක්. ඒකේ ද්‍රවශීලතාවය ඉහළයි. ඉක්මනින් මුදල් කරගන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවා USD කියලා කියන්නේ. දැන් මෙතන USDT නේ. USD කියන්නේ මොකක්ද? USD කියන්නේ මොකක්ද? දැන් අපි කතා කරේ USDT නේ. සර් අද 9ට නේද ක්ලාස් පටන් ගන්නවා කිව්වේ කියලා තියෙනවා. නෑ අපි නෝට් එක දැම්ම 8 මාට අද තියෙන්නේ කියලා පටන් ගන්න දවස නිසා ඊළඟ දවසින් ඉඳලා 9ට තියෙනවා. අද පොඩ්ඩක් වේලාසන පටන් ගත්තා. ඉතින් පටන් ගන්න දවසනේ. ඒක නිසා ඇමරිකන් ඩොලර් එක වීරස එක USD කියලා කියන්නේ ඇමරිකාන් ඩොලර් එකනේ. මේක භෞතික මුදලක් නේද? මේක සෙන්ට්‍රල් බැංකෙන් අච්චු ගන්න ලංකාවේ නෙමෙයි ඇමරිකාවේ USD. එතකොට මේක භෞතික මුදල. ඒකෙම ඩිජිටල් කරන්සි එක තමයි USDT කියලා කියන්නේ. USDT අමතර T අකුරක් එකතු වෙන USDT. මේකෙම ඩිජිටල් කරන්සි එක ඩොලර් එකයි USD එකයි දෙකම එකම ගණන් තියෙන්නේ. ඇමරිකාන් ඩොලර් එකේම තමයි USDT එකත් දෙකම එකම ගණන්. අපි ගත්තොත් USD එකට ලංකාවේ වටිනාකම අපි හිතමුකෝ ඔයාලා දැන් මේ වෙලාවේ ගත්තොත් 370 380ක් වෙනවනේ. 380ක් කියලා කියමුකෝ. USDT එක යන්නේ සාමාන්‍ය 380ට විතර වගේ ලංකාවේ රුපියල් වලින්. 380යි 370යි ඔය වගේ යනවා. මේකත් එහෙමයි. මේ දෙකම සේම් ප්‍රයිස් යනවා. ඇමරිකාන් ඩොලර් එකට 380යි 360යි 370යි 380යි ගන්නවා. USDT එකටත් ඒ ගන්න ගන්න. ඒතකොට දෙකම එකම ප්‍රයිස්. මෙතන වෙනස තියෙන්නේ USD කියලා කියන්නේ ඇමරිකානු ඩොලර් එක, USDT කියලා කියන්නේ ඇමරිකාන් ඩොලර් එකේ ඩිජිටලි කරන්සි එක. එතකොට මේ USD පාවිච්චි කරලා පිටරටවල වල මේ වගේ ක්‍රිප්ටෝ කරන්සි මිලදී ගන්න පුළුවන්. USD කියලා කියන්නේ භෞතික මුදල් පාවිච්චි කරලා එක්ස්චේන්ජ් එක හරහා ඩිජිටල් කරන්සි බයි කරන්න පුළුවන්. ලංකාවේ බෑ. හැබැයි පිටරටවල පුළුවන්. ඇමරිකාවේ හැම රටකම පුළුවන්. ලංකාවේ බෑ. ලංකාවේ පුළුවන් USDT පාවිච්චි කරලා අනිකුත් කොයින්ස් මිලදී ගන්න. ඒ කියන්නේ ඩිජිටල් කරන්සි එකක්ම භාවිත කරලා ඩිජිටල් කරන්සි එකක් මිලදී ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට කිව්වොත් මේක කොහොම උඩට යවමු. අපි හිතමු මෙන්න මේ විදිහට මාකට් එකක් ඩ්‍රොප් වෙලා තියෙන මොහොතක්, බෙයාරිෂ් වෙලා තියෙන මොහොතක්, ඩවුන් වෙලා තියෙන මොහොතක් කියලා අපි හිතමුකෝ. මේක අපි හිතමු මේ වෙලාවේ ඩ්‍රොප් වෙලා තියෙන. අපි හිතමු මේ කොයින් එකේ නම A කියලා. මේ A කියන කොයින් එකේ ඒ කොයින් එක අපි හිතමු ඩොලර් එකට ඩවුන් වෙලා තියෙනවා. ඩොලර් එකට මේක මාකට් එකේ ඩ්‍රොප් වෙලා තියෙන කියලා අපි හිතමුකෝ. ඩොලර් එකට ඩවුන් වෙලා තියෙනවා. හරි. ඩොලර් එකට ඩවුන් වෙලා තියෙන්නේ අපි හිතමු අපි මෙතනදී USDT වලින් අපිට මේක මිලදී ගන්න පුළුවන් කියලා කිව්වේ. අපි හිතමු USDT අපි ගාව 100ක් තියෙනවා. USDT 100ක් තියෙනවා කියලා අපි ගාව හිතමුකෝ. මේ USDT 100 පාවිච්චි කරලා මන් ඩොලර් එකේදී මෙන්න මේ A කියන කොයින් එක බයි කරන්න හදන.
මට ඒ කියන කොයින් එකෙන් කීයක් ලැබෙයිද මම බයික් රොඩ් ඩොලර් එකේ මන් ඩොලර් එකේදී මගේ USD ටික පාවිච්චි කරලා ඒ කියන කොයින් එක බයි කරොත් මට ඒ කියන කොයින් එකෙන් කීයක් හම්බෙයිද? ඒ කියන කොයින් එකෙන් 100ක් හම්බෙයි නේද? 100ක් හම්බෙයි. මැසේජ් දානවා කට්ටිය සමහර අය නම් දාන්නේ නැහැ. 100ක් හම්බෙයි. 100ක් හම්බෙයි. අපි හිතමු මේ ඩොලර් එකේ තිබිච්ච එක වෙළඳ පොලේ මිල ඩොලර් 2කට ගියා. දැන් වෙළඳ පොලේ මිල ඩොලර් 2යි කියලා අපි හිතමු. දැන් වෙළඳ පොලේ මිල ඩොලර් 2යි ප්‍රයිස් එක මිල. දැන් අපි මෙතනදී කරන්නේ අපිට ලාභදායි නිසා අපි මේක විකුණ ගන්නවා. මෙතනදී සෙල් කරනවා. මේ ඩොලර් 2කේදී සෙල් කරනවා. සෙල් කරොත් අපිට කීයක් හම්බෙනවද? ඒ හම්බෙන්නේ මොනවා විදියටද? අපිට හම්බෙන්නේ ඒ විදියටද? අපිට හම්බෙන්නේ USDT විදියටද? USDT විදියට හම්බෙනවා නම් මේ ඩොලර් 2කේදී සෙල් කරොත් කීයක්ද අපිට ඒව හම්බෙන්නේ? අපිට හම්බෙනවා USDT. අපි සෙල් කරපුවාම අපිට හම්බෙන්නේ USDT හම්බෙනවා කෙලින්ම 200ක් නේද? 200ක් හම්බෙනවා. 200ක් හම්බෙනවා. අපිට අපි 100ක් දාලා තමයි මේක බයි කරේ. 200ක් හම්බෙනවා කියලා කියන්නේ 100ක ප්‍රොෆිට් එකක් තියෙනවා. 100ක අපිට ප්‍රොෆිට් එකක් තියෙනවා. මොකද්ද මේ ප්‍රොෆිට් එක? USDT වලින් තියෙනවා. USDT වලින් ප්‍රොෆිට් එක තියෙනවා. එතකොට ඔයාලා earn කරලා තියෙන්නේ USDT වලින්. අනික තමයි මේක මේ sell කරගන්න කාවත් හොයන්න ඕනේ නැහැ, මතක තියාගන්න. අපි සිස්ටම් එකට ගියා, පටස් ගාලා sell කියන එක ඔබ උගන් sell කරනවා බග් ගන්න. ලෝකේ කවුරු හරි කෙනෙක් අනිත් පැත්තෙන් buy කරනවා. ඒ කියන්නේ කාවත් හොය හොයා ඉන්න දෙයක් නැහැ. මේ බටන් එක ඔබන පරක්කුව විතරයි sell වෙනවා. sell වෙලා පටස් ගාලා USDT වෙනවා. ඒතර buy කරන පරක්කුව විතරයි ඉක්මනින්ම buy වෙනවා මෙතන. ඒ කියන්නේ තව කෙනෙක් sell කරන එකක් ඔයා buy කරනවා බග් ගන්න. ඒ තරම් ස්පීඩ් එකකට බයි වෙනවා. ඒ තරම් ස්පීඩ් එකකට සෙල් වෙනවා. ඒ කියන්නේ ලෝකේ මේ මාකට් එකේ මිලියන ගණක් ඉන්න ලොග් එක. ඒ තරම් බයස්ලා සෙල්ස්ලා ඉන්නේ. ඊට පස්සේ දැන් ඔයාලා මේ earn කරේ profit එක USDT වලින් ඉන්නේ. USDT වලින්. ඔයාලට දැන් මේක රුපියල් කරගන්න ඕන. රුපියල් කරගන්නේ Binance එකේ තියෙනවා P2P කියලා සිස්ටම් එකක්. P2P කියලා සිස්ටම් එකක් අපි කියනවා මේකට P2P trading. ඔන්න ඔය P2P ට්‍රේඩින් එකට ගිහිල්ලා අපි කරන්නේ අපේ බැංක් එක අවශ්‍ය කෙනෙක් අපිට අපිට සල්ලි දා ගන්න අවශ්‍ය කෙනෙක් අපි සිලෙක්ට් කරලා අපි කරන්නේ අපේ USDT එක එයාට ට්‍රාන්ස්ෆර් කරලා අපේ ඔන්ලයින් බැංක් එකට කෙලින්ම සල්ලි ගන්න අපේ බැංක් එකට මුදල් ගන්න විනාඩි 5 කාලයි ට්‍රාන්සැක්ෂන් එකට තියෙන්නේ විනාඩි 5ක් ඇතුළත බැංකුවට සල්ලි ගන්න විනාඩි 5ක් ඇතුළත බැංකුවට මුදල් ටික වැටෙන එතකොට මේකත් කෙනෙක් අහන්න පුළුවන් අපි බලන් ඉන්න ඕනේ මේක කරන්න කියලා නෑ ගිය ගමන් ඔයාලට සෙල් කරගන්න පුළුවන් ඔයාලා earn කරපු ටික ගිය ගමන්ම සෙල් කරගෙන ඔයාලා බැංක් account එකට ගැනීමේ හැකියාවක් තියෙනවා මෙතනදී ඉතාමත් පැහැදිලි පැහැදිලි එතකොට ඔයාලා කරන්නේ රුපියල් තියෙනවා අපි හිතමුකෝ දැන් ඔයාලා මේ සෙල් කරපු එකනේ කරේ කොයින් එකක් buy කරන්න ඕන නම් buy කරන්නත් ඕනේ අපිට දැන් දැන් මෙතනදී අපිට buy කරන්න අපි හිතමු අපි ගාව රුපියල් තියෙනවා අපි ගාව RS රුපියල් තියෙනවා රුපියල් තියෙනවා අපි හිතමු රුපියල් 5000ක් තියෙනවා කියලා රුපියල් 5000ක් තියෙනවා කියලා හිතමු අපි ගාව අපේ බැංක් account එකේ 5000ක් තියෙනවා එතකොට මම කිව්වා මේක අපිට USDT කරගන්න එපා USDT කරගන්න එපා මේක buy කරන්න සාමාන්‍ය USDT එකක් 380යි 380යි කියලා කියන්නේ මේක මේකෙත් බෙදපුවම කීයක් හම්බෙන්න ඕනේ 500 බෙදීම 38 කියලා කියන්නේ USDT 13.1ක් හම්බෙන්නේ 13.1ක් හම්බෙන්නේ 13.1ක් හම්බෙන්නේ. එතකොට මේ 13.1 අපිට හම්බෙන්නේ USDT වලින්. ඒක හම්බෙන්නේ අපේ රුපියල් අපි P2P කියන සිස්ටම් එක හරහා P2P ට්‍රේඩින් හරහා අපි කරන්නේ අපේ රුපියල් දීලා USDT වලට අපි හරව ගන්න. එතකොට මේ USDT හම්බෙනවා 13. අන්නේ USDT භාවිතා කරලා තමයි මෙතනදී අපි buy කරන්න මිලදී ගන්න. දැන් මම කතා කරපු දේවල් ටික යම් කිසි අවබෝධයක් ආවද මූලික දේවල් ටික. නැවතත් බලන්න මේ වීඩියෝ එක එවනවා. ඔළුවට ගියාද නැද්ද? අවංකව මැසේජ් එකක් දෙන්න බාගෙට දෙන්න එපා. බාගෙට දීලා තේරුමක් නැහැ. Very clear. බාගෙට උත්තර දෙන්න එපා.
සාමාන්‍ය අපි මේ මේවා කරන්න කලින් මේවා ඉගෙන ගන්න ඕන. කොහේ නිකන් ඉගෙනගෙන වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසායි මම මේ දේවල් මුලින්ම පැහැදිලි කරන්නේ. එතකොට මේක දන්නේ නැති කෙනෙක්ට වුණත් මේක මොකද්ද වෙන්නේ කොහොමද කරන්න කියන කාරණේ ඉතාමත් පැහැදිලිව ඔළුවට යනවා. ඒක නිසා තමයි මම මේ විදිහට පැහැදිලි කරන්නේ. කට්ටියටම ක්ලියර් නේද? හැමෝම මැසේජ් කරන්න නැත්තම් මම දන්නේ නැහැ. ලංකාවේ ගොඩක් අය කරන අය අඩුයි මේක. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ක්‍රිප්ටෝ කරන්සි දැන් ඔයාලා 10 දෙනෙක්ගෙන් ඇහුවත් 10 දෙනාම දන්නේ නැති තරම්. ඒක නිසා ගොඩක් දෙනෙක් ලංකාවේ මේක ප්‍රචලිත නැහැ. හැබැයි ලෝකයේ දෙස අපි බැලුවොත් ලෝකේ ඉන්න හැම රටක්ම කරනවා. අපේ අසල්වැසි රට ඉන්දියාව මාර විදිහට කරනවා. ඒතකොට අපේ මිනිස්සු බකන් නිලාගෙන ඉන්නවා. ඔයාලා දන්නවා ෆ්‍රීලාන්ස් වයිබ් වගේ ඒවත් ලංකාවේ කරන්නේ නැහැනේ ඔන්ලයින් ක්‍රමවේද ගොඩක්. ඉන්දියාව කරන්නේ. උන් කරනවා උන් ඇවිල්ලා පට්ට වැඩෝ අපේ කට්ටිය ඉදින් කරන්නේ අර මේ මේ මෙන්න මෙහෙම දෙයක් අපේ අය කරන්නේ මම මේක පැහැදිලිව කියන්න ඕනේ මොකද අපේ අපි අපි ක්ලියර් නම් අපි වැඩ්ඩු නම් ලංකාව මෙතන තියෙන්නේ නෑනේ ඒක පැහැදිලිව කියන්න එපේ එතකොට අපේ කට්ටිය ඇවිල්ලා මේ දැන් ඇමරිකාවෙන් මොකක් හරි ග්‍රහලෝකයක් හොයද්දි අපේ කට්ටිය කරන්නේ ඒ ග්‍රහලෝකයෙන් වෙන්න පුළුවන් බලපෑම නැති කරගන්න මෙනිග්ගල් හොයන පාට ගල් හොයන මේ ගල පළඳින්න ඕනේ මේ ගල පළඳුවොත් තමයි අර ග්‍රහයකින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් කියලා හොයන මානසිකත්වයක තමයි ලංකාව ඉන්නේ ඒක අපි පිළිගන්න ඕනේ එහෙම නෙමෙයිද මම මේ කියන්නේ මං කිව්වේ එහෙම දෙයක් නෙමෙයි මං කියපු දේ වැරදිද ඒ කියන්නේ ඇමරිකාවෙන් එක්ස්පෙරිමන්ට් කරනවා ග්‍රහයක් හොයාගන්න කියලා හිතමුකෝ එතකොට අපේ කට්ටිය හොයාගන්නේ මේ ග්‍රහයාගෙන් වෙන බලපෑම නැති කරගන්න පළඳින්න ඕන මුද්ද මොකද? ගල මොකද්ද කියලා නෙමෙයිද හොයන්නේ අපේ කට්ටිය. P2P එක ගැන මම දැන් කියලා දෙන්නේ නැහැ ඉදිරියේදී කියලා දෙන්න. බය වෙන්න එපා. සදෙව්. එහෙම නේද? මේක ස්ටාර්ට් කරන්න අපේ බැංක් account එකේ කොපමණ සල්ලි තියෙනවද අනේ USDT 12කින් 13කින් ඩොලර් එකකින් පටන් ගන්නත් පුළුවන්. චූටි ගන්න. කවුරුවත් කොහෙන්වත් සල්ලි ගැලලා මේවා කරන්නේ නැහැ, ණය වෙන්නෙත් නැහැ. රත්තරන් බඩු ගස් තියන්නෙත් නැහැ, ඉඩම් ගස් තියන්නෙත් නැහැ, ගෙවල් ගස් තියන්නෙත් නැහැ. මම පටන් ගත්තෙත් මම නම් රුපියලක්වත් නැතුව පටන් ගත්තේ. නමුත් ඔයාලට චූටි ගන්නකින් වත් පටන් ගන්න පුළුවන් ඩොලර් එකෙන් දෙකෙන් උනත් ඩොලර් සාමාන්‍ය ස්පොට් එකේ ට්‍රේඩින් ක්‍රම කීපයක් තියෙනවා ස්පොට් ෆියුචර් කියලා. ෆියුචර්ස් වල ඩොලර් එකකින් කරන්න පුළුවන් ස්පොට් එකේ ඩොලර් අවම 11ක් 12ක් විතර වගේ ඕන. ඒ වගේ පොඩි ගාණකින් පටන් ගන්න. එහෙම කරලා මේක ඩෙවලොප් කරනවා මිසක් කවුරුවත් කොහෙන්වත් සල්ලි අරන් ඇවිල්ලා මේවා මේවා කරලා කරන්නේ නැත. ඒක හොඳින් පැහැදිලිව තේරුම් ගන්න. මේක ඔයාලා තනිකරම ඇනලයිස් කරන ආකාරය අනුව තමයි ඔයාලට මුදල් උපය ගන්න පුළුවන් වෙන්නේ. නැතුව මෙතෙන්ට සල්ලි ගෙනලා දැම්මයි කියලා මුදල් උපයන්න බෑ ඒක මතක තියාගන්න. බයි කරන සෙල් කරන විදිය හැම දෙයක්ම කියලා දෙනවා. අපි යන් ස්ටෙප් දවස් 12ක් තියෙනවා නේ. ඒක දවස් 6ක් ඇද්දි ඔයාලා earn කරන්න උගන්නනවා. දවස් 6ක් ඇද්දි. පැහැදිලිද? ඒක නිසා බය වෙන්න එපා. මේ ටික එකටම ක්ලියර් ද ඊළඟ ස්ටෙප් එකට යන්න කලින්. සිග්නල් ප්‍රොබ්ලම් හරි අපි ඊළඟ ස්ටෙප් එකට යමු සිග්නල් ප්‍රොබ්ලම් තියෙන අය වීඩියෝ එක බලන්න හෙට අපි වීඩියෝ එක ලබා දෙනවා ඒ වීඩියෝ එක බලන්න එතනින් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් අපි ඉස්සරහට යමු නේද හරි හරි ඔකේ ඊළඟ ස්ටෙප් එකට යමු එතකොට මම ඔයාලට කිව්වා බයිනන්ස් account එක හදාගන්න කියලා ඉතාමත් පැහැදිලිව බයිනන්ස් account එක හදාගන්න ඒකට මම වීඩියෝ එක හෙට දානවා Telegram group වලට වීඩියෝ එක දෙපාරක් විතර බලලා දවල් කාලේ Binance account එක හදාගන්න අපිට class එකේ දවස් ඒ කියන්නේ class දවස් 3ක් විතර වගේ යදි Binance account එක හදාගත්තාම ඇති
පුළුවන් තරම් කට්ටියද ඉක්මනින් හදාගන්න උත්සාහ කරන්න. ඔන්ලයින් බෑන්කින් හදාගන්න කට්ටිය නැත්නම් මොබයිල් බෑන්කින් හදාගන්න කට්ටිය සමහර සතියක් විතර වගේ යද්දි ඒ ටික හදලා ඉවර කරගන්න. සතියක් විතර යද්දි මොකද අපේ ස්පොට් ට්‍රේඩින් පටන් ගද්දි ඒව ටික එන්ටර් කරන්න ඕන. ඒක නිසා එතකොට ඒ ටික පටන් ගැනීමේ මේ අපිට ඇඩ් කරගන්න පුළුවන් බෑන්ක් ඩීටේල්ස්. ඒක නිසා සතියක් විතර වගේ යද්දි ඔන්ලයින් බෑන්කින් බැංකුවට ගිහිල්ලා හරි කමන්නේ. ඒක මොබයිල් බෑන්කින් ඇප් එක අරගෙන ඒක ඒ ටික හදලා ඉවර කරගන්න. ඕකේ හරි අපි ඉස්සරහට යමු. టెలిగ్రామ్ గ్రూప్ ఎక్కడ జాయిన్ అయ్యి ఇన్స్టిట్యూట్ ఎక్కడ కథ అక్కడ ఇన్స్టిట్యూట్ ఎక్కడ నంబర్స్ తీరోన అడ్మిన్ లే నంబర్స్ ఇవల్ల కథ అక్కడ కథ కరపం అడ్మిన్ పురు హరి ఎతకొట మే అపి ఈలంగ స్టెప్ ఎక్కడ యామ్ ఈలంగ ఎక తమై మెతన మము కివ్వా క్రిప్టో కరెన్సీ 22000 కట వెడి ప్రమాణයක් తీనో కియ ఎతకొట అపి మే 22000 అనలైజ్ కరన్నే నే అపిట బ్యాన్ ఎచ్చర్ ప్రమాణයක් అనలైజ్ కరన్న අපිට 22000 ප්‍රමාණයක් අපිට මේ ඇනලයිස් කර කර ඉන්න බෑ. එතකොට අපි කරන්නේ බයිනන්ස් කියන එක්ස්චේන්ජ් එකේනේ. එක්ස්චේන්ජ් ඔක්කොම තියෙනවා කියලා කිව්වොත් 536ක් නේද? 536ක් විතර වගේ තියෙනවනේ. ඔය බයිනන්ස් වගේ ඒවා. එතකොට ඔය 536න් අපි මේ කියන අපි පාවිච්චි කරන එක්ස්චේන්ජ් එක තමයි ලෝකයේ ලොකුම සහ විශාලතම එක්ස්චේන්ජ් එක. ඒකට අපි කියනවා බයිනන්ස් එක්ස්චේන්ජ් එක කියලා. බයිනන්ස් එක්ස්චේන්ජ් එතකොට බයිනන්ස් කියන එක්ස්චේන්ජ් එකේ තමයි දැන් මේ රෙජිස්ටර් වෙන්න කියලා කිව්වේ. එතන තේරෙන්නේ නැති කට කෙනෙක් ඉන්නවනම් ඊළඟ දවසේ අපි ක්ලාස් එකේදී කතා කරනවා නැත්නම් ඉන්ස්ටිටියුට් එකේ කතා කරලා ක්ලියර් කරගන්න පුළුවන් කෙනෙක්. හරි. එතකොට මේ බයිනන්ස් කියන එක්ස්චේන්ජ් එකට අදාළව ක්‍රිප්ටෝ කරන්සි දිනවා 350ක් විතර කියලා අපි හිතමු ආසන්න මේ ඒ වගේ ගණක් කියලා හිතමු. ඔක්කොම 22000ක් තියෙනවා. ඒකෙන් බයිනන්ස් කියන එක්ස්චේන්ජ් එකට ගන්න සාමාන්‍ය ප්‍රධාන ක්‍රිප්ටෝ කරන්සි. හැම එකම මේකේ ලොන්ච් කරන්න දෙන්නේ නැහැ මේ එක්ස්චේන්ජ් එක. එයාලා හොඳට හොයලා බලලා රිසර්ච් එකක් කරලා තමයි මේ කියන එක්ස්චේන්ජ් එකට දෙන්නේ. එතකොට මේ කියන එක්ස්චේන්ජ් එකේ ක්‍රිප්ටෝ කරන්සි දින 350ක් විතර. එතකොට අපි දැන් මේ 22000ක් ගැන හොයන්න ඕනේ නැහැ. අපි මෙන්න මේ 350 ඇතුලේ තමයි ඉන්න ඕනේ. 350 නෝ අපි රෙකමන්ඩ් කරලා දෙනවා මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි ටික ඇනලයිස් කරන්න කියලා. ඒ කියන්නේ 170ක් විතර වගේ. 170ක් විතර වගේ ලිස්ට් එකක් දෙනවා ඔයාලට ෆිල්ටර් කරලා. එතකොට දැන් බලන්නකෝ දැන් 350ක් ගැන ඔයාලට රිසර්ච් කරන්න දෙයක් නෑ. ඔයාලට දුන්නේ 170ක්. අපි දෙනවා මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි ටික. හොඳයි. මේ ටික ඕන රිසර්ච් එකක් කරන්න. අන්නේ රිසර්ච් එක කරද්දී එතනදී ටෙක්නිකල් ඇනලයිස් ඇන්ඩ් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් භාවිතා කරන්න කිව්වා. එතකොට ඔයාලට තියෙන්නේ දවස ගානේ ට්‍රේඩ් එකක් දාද්දී අපි මුලින් සපෝට් එකක් දෙනවා. ඒක වෙනම කතාවක්. ඔයාලට හැමදාම ට්‍රේඩ් එකක් උදේට අපි හිතමු දාන්න යනවනම් අපි කරන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි 170න් හොඳ ක්‍රිප්ටෝ කරන්සි එකක් තෝරගන්න. ඒක තෝරගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ටෙක්නිකල් ඇනලිස්, ෆන්ඩමෙන්ටල් ඇනලිස්. තෝරගෙන අපි හොඳ ක්‍රිප්ටෝ කරන්සි එකක් තෝරගෙන අපි කරන්නේ ඒක මාකට් එකේ තියෙන්නේ බයි කරන්න පුළුවන් ඒරියා එකක නම් මාකට් එකේ ඩ්‍රොප් එකක නම් තියෙන්නේ අපි එතනදී බයි කරනවා. බයි කරලා මාකට් එක ඊළඟට අප් වුණාට පස්සේ අපි කරන්නේ ඒක සෙල් කරගන්න. ඒක සෙල් කරගෙන මේ මුදල පිටු පිටාර අපේ බැංකුවට දාගන්න. දැන් ඔයාලට පැහැදිලි ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් කියන කාරණා. එතකොට අපි තවදුරටත් කිව්වොත් මේ ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒතර මේ ටෙක්නිකල් සරලවම කිව්වොත් ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් භාවිතා කරන්නේ අපි හිතමු මේ වගේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නම් මෙන්න මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ඊළඟට රිවර්ස් වෙන්නේ කොතනින්ද කියලා හොයාගන්න තමයි ওই ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් භාවිතා කරන්නේ. ටෙක්නිකල් analyze and fundamental analyze අපි භාවිතා කරන්නේ මේ වෙනකන් අපි නැත්තම් මාකට් එකට ගිය වෙලාවේ තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නම් ඔය ඩවුන් ට්‍රෙන්ඩ් එක ඊළඟට අප් වෙන්න පටන් ගන්න කොතනින්ද කියන එකයි අපිට හොයාගන්න ඕනේ. ඔය analyze කරන මේ වෙලාවේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක නම් තියෙන්නේ ඔය ඩවුන් ට්‍රෙන්ඩ් එක කොතනින්ද ඊළඟට අප් එකකට ගමන් කරන්නේ. ඕක තමයි හොයාගන්න තියෙන්නේ. අපි මේ දාන සෙල්ලම් ඔක්කොම ටික දාලා ඕක තමයි හොයාගන්න. මේ ඉගෙන ගන්න දේවල් ඔක්කොම ඉගෙනගෙන ඕක තමයි හොයාගන්න. එතකොට අපි හිතමු අපි මාකට් එකට යන වෙලාවේ අපි හොයන්න ගන්න ක්‍රිප්ටෝ කරන්සි එක මේ වෙලාවේ යන්නේ අප් ට්‍රෙන්ඩ් එකක නම්. මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එක යන ක්‍රිප්ටෝ කරන්සි එක ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්නේ කොතන ඉඳලාද කියන එක තමයි අපි මේ ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් භාවිතා කරලා හොයාගන්න හදන්නේ. එතකොට දැන් ඔයාලට ඔළුවට අයිඩියා එකක් ආවා. ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් කියලා ඉගෙන ගන්න ක්‍රමවේද දෙකක් තියෙනවා.
ඔන්න ඔය ක්‍රමවේද අපිට ඕනේ මොකක් හොයාගන්නද කියන එක ඔළුවට යන්නද කියලා මම හිතනවා. මොකක් හොයාගන්නද? මාකට් එකේ ඊළඟට අප් ට්‍රෙන්ඩ් එකක්ද ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනවාද කියන එක හොයාගන්න. ඒ කියන්නේ මාකට් එක ඇත්තටම ගමන් කරන්නේ මෙන්න මේ විදිහට ඉහළ යනවා සාමාන්‍ය මෙන්න මේ විදිහට. අප් ට්‍රෙන්ඩ් එක තියෙන. ඒ කියන්නේ මේක අප් ට්‍රෙන්ඩ් එකක්. අප් ට්‍රෙන්ඩ් එක යන්නේ තප් වෙනවා ඩවුන් වෙනවා. අප් වෙනවා ඩවුන් වෙනවා. මේකට අපි කියමු ෆුල් බෑක් එක. මේ විදිහට ගමන් කරනවා. එතකොට මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇද්දි මේ වගේ ෆුල් බෑක් වෙවි යන්නේ. ඩවුන් වෙනවා අප් වෙනවා ඩවුන් වෙනවා අප් වෙනවා. එතකොට මේකට කියන ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. ඊටස් මෙන්න මේ වගේ මාකට් එකක් වලට බලන්න පුළුවන්. මේකට කියන අපි සයිඩ් වේස් යනවා කියලා. ස්ටේබල් වෙනවා. රේන්ජ් ඉන් මාකට් එක කියලා කියනවා. සමාන්තරව ගමන් කරනවා. එතකොට මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ වගේ රේන්ජ් ඉන් මාකට් එකකුත් තියෙනවා. අපිට බලන්න තියෙන්නේ ඊළඟට මාකට් එක අපි බලන වෙලාවේ අප් ට්‍රෙන්ඩ් එක නම් ඊළඟට ඩවුන් වෙන්නේ කොතන ඉඳලාද කියන එකයි හොයන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එක නම් තියෙන ඊළඟට අප් වෙන්නේ කොතන ඉඳලාද කියන එකයි අපි හොයන්නේ. එතකොට ඒක හොයාගන්න තමයි අපි මේ ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් ඇනලයිස් භාවිතා කරන්නේ. ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් ඇනලයිස් භාවිතා කරන්නේ. එතකොට ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් ඇනලයිස් කියපුවම ගොඩාක් තියෙනවා. එතකොට එක ක්‍රමවේදයක් විතරක් අපි පාවිච්චි කරලා ඊළඟට මාකට් එක ඩ්‍රොප් වෙනවා ඊළඟට මාකට් එක අප් වෙනවා කියලා ප්‍රෙඩිකට් කරන්න යන්නේ නැහැ. අපි කාරණා කීපයක් භාවිතා කරලා තමයි එන්ට්‍රි කන්ෆර්මේෂන් එක හොයන්නේ. මාකට් එක ඊළඟට අප් වෙනවා නම් අපි මෙතනින් බයි කරමු. බයි කරලා මාකට් එක අප් වෙච්චාම ඒක සෙල් කරගන්න. ඒ තමයි කරන්නේ. පැහැදිලිද ඒකත්? ඒකත් පැහැදිලිද? මම හිතනවා දැන් පොඩි අවබෝධයක් ටික ටික එනවා ඇති කියලා. ටික ටික එනවා ඇති කියලා හිතනවා. ක්ලියර් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා ටික ටික. ව්‍යාපාරයක් කරද්දී අවධානමක් තියෙනවද නැද්ද? රිස්ක් එකක් තියෙනවද නැද්ද? මට කියන්න බලන්න. ව්‍යාපාරයක් කරද්දී රිස්ක් එකක් නැද්ද? ඇත්තටම රිස්ක් එකක් නැද්ද? රිස්ක් එකක් තියෙනව නේද ව්‍යාපාරයක්? හරි. ව්‍යාපාරයක් කරද්දී රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කරන්නේ ව්‍යාපාරයක්. මේක මම මුලදීම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ. අපි කරන්නේ ව්‍යාපාරයක්. ඇවිල්ලා මේක ඇවිල්ලා ඔයාලට හිතා ගන්නවත් බැරි ව්‍යාපාරයක්. සල්ලි ඇවිල්ලා උල්පතක් කිව්වොත් ඒක ඉතාමත් පැහැදිලිව ඔයාලට මේක අවුරුදු දෙකක් ඇති කරන්න. අවුරුදු දෙකක් කරත් ඇති වෙන්නේ. ලොකු ගාණක් හොයන්න පුළුවන් මේකෙන්. ඔයාලට හිතා ගන්න බැරි මුදලක් මේකේ හොයන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. මේකෙන් හොයන අය දැන් ලංකාවේ කට්ටිය නම් අන්ධ භූත වගේ ගොඩක් අය. මේ වලින් හොයන්න පුළුවන් කියපුවා හිනාත් වෙනවා සමහර අය. හැබැයි ඔයාලා පිටරටවල බැලුවොත් සුද්ධෝ එන්ජොයි කරලා ඉන්නේ මේ වගේ. දැන් මම ඩුබායි ගිය වෙලාවේ මම දැකපු දෙයක් තමයි ජපාන් වල ඉන්න කට්ටියෙන් අහන්නකො. ජපාන් දැන් ලංකාවේ කොල්ලෝ ඉන්නවනේ එයාලෙන් අහන්නකො ජප්පු මොනවද කරන්නේ කියලා. ෆෝන් එක අතේ තියාගෙන ට්‍රේඩින් කරන පැලෙන්න ඉන්න ජපාන්. ඩුබායි වලත් එහෙම. ඇමරිකාවෙත් එහෙම, ඉන්දියාවෙත් එහෙම. හැම රටක්ම කරනවා. උන් අරක මේක හොයලා ඉන්නේ උන් කරනවා. ඉතින් රෂියන් වල ගෙලින්ම නීතිගතයි. රුසියාව. තනිකරම කරන්න පුළුවන් කිසි ගැටලුවක්. එතකොට හිතන්න කොහොමද කියමු? හැම රටේම උන් කරා. අපේ අය විතරක් අතපත ගන්නවා. අපේ ගෙලින්ම අහුවෙන්නේ අර මිලෝ රහකට නැති ඔකෝ හරි වෙබ්සයිට් එකක් හදා ගන්නවා මේ සල්ලි දාන්න කියලා කියනවා. ඊට මිනිස්සු අර තියෙනවා හිඟා කාලා සල්ලි ටික දානවා. ඊට පස්සේ ඌ සල්ලි ටික අරන් පයින්. අපේ කට්ටියට අපිට කතා කරනවා මේ සල්ලි ටික නැති වුණා නිසා මේ සල්ලි ටික ගන්න විදියක් නැද්ද කියලා. ඉතින් ගන්න බෑනේ. මොකුත් නැහැ කියලා සල්ලි ටික දීන. ඊට පස්සේ දාපු වෙබ්සයිට් එකක් නැහැ මොකුත් නැහැ. බැලින්නම් අන්තිමට පිරමීඩ කේස් එකකට අහු වෙනවා. ඇයි දෙයියනේ ඔච්චර අවබෝධයක් නැද්ද? ඕක හරි සිම්පල්නේ. පිරමීඩ කේස් එකක් කියලා දැන් හඳුන ගන්න ලේසි. දැන් ඔයාලා දන්නා පොහොව දැන් මේ දවස්වල මොන් මැක්ස් ඩීටී කියලා එකක් කරනවා. ඒක පට්ට පිරමීඩයක්. ඒක ගැන කියන්න වචන නැහැ. උඩරිම දුවයි තව අවුරුද්දක්. උඩරිම දුවයි අවුරුද්දක්. හොඳ බිස්නස් එකක් රිස්ක් එක නැහැ කියලා කියනවා. හොඳ බිස්නස් එකක් කියන එකෙන් චතුරංග අදහස් කරන්නේ මොකක්ද? හොඳ බිස්නස් එකක් කියන එකෙන් අදහස් කරන්නේ ආදායම වැඩි එකක්.
ආදායම වැඩි වෙනවා කියලා කියන්නේ රිස්ක් එක වැඩි කියන එක. නිකම් බබා වගේ ව්‍යාපාර නැත. හරි. එතකොට ඒක නිසා ඔයාලා මුදල් නාස්ති කරගන්න එපා. ඒ වගේ වෙබ්සයිට් වලට එක එක දේවල් වලට සල්ලි දාලා නිකන් ඉඳලා සල්ලි හොයන ක්‍රම වලට මතක තියාගන්න. අපි මේ කියලා දෙන්නේ වර්ල්ඩ් මාකට් එකක්. වර්ල්ඩ් මාකට් එක මේක කෙලින්ම ඔයාලා ස්ටඩි කරපුවම ක්‍රිප්ටෝ මාකට් එක කරන්නත් පුළුවන්, ස්ටොක් මාකට් එක يعني කොළඹ කොටස් වෙන පුළ කරන්නත් පුළුවන්. ඔයාලට ඕන නම් ගෝල්ඩ් මාකට් එක කරන්නත් පුළුවන්. කිසි බයක් නැහැ. මොකද ඒ වලින් ඔයාලට මේවා ස්ටඩි කරන්න පුළුවන්. කරන ආකාරය සම්බන්ධයෙන් මේ අපි කතා කරන්නේ වර්ල්ඩ් මාකට් එකෙන් තනියම කවුරුවත් සම්බන්ධ කරන්නේත් නැහැ. ඔයාලා තනියම ගෙදරට වෙලා ගන්න. කාවත් සම්බන්ධ කරන්න කමිෂන් අරවා මේ වල මුකුත් නෑ මතක තියාගන්න. ඒකේ ඉඳ ඒ වගේ කමිෂන් දෙනවා තව පුද්ගලෙක් සම්බන්ධ කරන්න අන්න ඒ වගේ දේවල් තියෙනවා නම් සල්ලි දාන්න විද්‍රෝවල් කරද්දි තව සල්ලි කීයක් හරි දාන්න කියලා තියෙන ඒවා ඒවා හරියන්නේ නෑ මතක තියාගන්න. සල්ලි දාන්න යන්න එපා කිලිම්ම. ඔයාලා මුදල් නැති වෙන එක නැති වෙනවාමයි. හරි. මෙතනත් රිස්ක් එකක් තියෙනවා. මොකක්ද ඒ රිස්ක් එක? මෙන්න මේක තමයි රිස්ක් එක. මෙතනත් ට්‍රේඩින් කරද්දි රිස්ක් එකක් තියෙනවා. දැන් මම කියවනේ මෙන්න මෙහෙම මාකට් එකක් drop වෙනවා කියලා. drop වෙච්චාම මේ drop වෙන මාකට් එක ඇනලයිස් කරන්න කියලා කියවනේ ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් ඇනලයිස් කරා. ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරා. මෙතන price එක ඩොලර් 1යි. ඩොලර් 1ේදී USDT USDT 100කින් මම මේ කියන ක්‍රිප්ටෝ කරන්සි එක buy කරා කියලා හිතන්නකෝ. මට ඒ කියන්නේ මේක අපි තුමු ඒ කියලා. ඒ කියන්නේ ඒ කියන එකෙන් මට කොයින් 100ක් හම්බුණා කියන එකනේ. කොයින් 100ක් හම්බුණා කියන එකයි කියන්නේ. එතකොට මෙතනින් buy කරා. මෙතනින් මාකට් එක හරියටම up වෙයිද? මාකට් එක up වුණොත් නේ profit එක තියෙන්නේ. මාකට් එක හරියටම මෙතනින් up වෙයිද? ඔයාලට හිතන විදිය. එහෙනම් ඔයාලා analyze එක හරීම කියලා කියන්න පුළුවන්. world market එක ඔයාලා technical fundamental analyze කරන්න. SPSE එකත් ඒකම තමයි. මේක මෙතනින් up වෙනවා කියලා ඔයාලට හරියටම කියන්න පුළුවන් 100ට 100ක්. 100ට 100ක් කියන්න පුළුවන්. ඔයාලා කරපු analyze එක හරියි කියලාවත් අඩුමතරම්. එහෙම කියන්න බෑනේ. හරි. අපි හිතමු මාකට් එක up වෙන්න පුළුවන් ඒක හරි ඔයාලා analyze එක කරනවා මාකට් එක. හැබැයි මාකට් එක කොහොමද දැන් down වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් down වෙනවා මොකද වෙන්නේ? දැන් down වෙනවා දැන් මොකද වෙන්නේ? දැන් buy කරපු තැනට වැඩිය down වෙනවා. දැන් market price එක ඇවිල්ලා තියෙනවා අපි දුම් 0.5ට. 0.5ට ඇවිල්ලා තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? මතක තියාගන්න දැන් තමයි හොඳම හරිය කරන්න. මතක තියාගන්න ව්‍යාපාරයක් කරද්දී අපි රිස්ක් එක තමයි මුලින්ම ගන්න ඕනේ. රිස්ක් එක ගැන හිතන්න ඕනේ. රිස්ක් එක ගත්තොත් ප්‍රොෆිට් එක එනවා. මෙතනත් එමයයි මාකට් එක ඩවුන් වෙන්න පුළුවන් කියලා හැමතිස්සෙම හිතන්න ඕනේ. මාකට් එක ඩවුන් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මාකට් එක ඩවුන් වෙද්දී අපිට පුළුවන් රිස්ක් මැනේජ් කරන්න. රුපියල් අක්කන් දොස්සෙන් දො රිස්ක් මැනේජ් කරන්න පුළුවන්. සිම්පල්. රිස්ක් මැනේජ් අපේ සල්ලි ටික මැනේජ් කරලා අපි ට්‍රේඩ් කරන්න පුළුවන් මනී මැනේජ් කරන්න පුළුවන් මනී මැනේජ් කරන්න පුළුවන් ඕවා කරන්න මේ බයිනෑන්ස් එකේ මේ ක්‍රිප්ටෝ වල ඕන තරම් ක්‍රම තියෙනවා රුපියල් අක්කන් ලොස් වෙන්නේ නැතුව කරන්න මේක ඉවසීමෙන් කරන්න ඕනේ හදිස්සි වෙන්න බෑ 0.5ට ඩවුන් වෙද්දි නිකන් විකුණලා දැම්මොත් ඒක රිස්ක් අපි කරන්න මේක රිස්ක් එක මැනේජ් කරන්න රිස්ක් එක මැනේජ් කරන ක්‍රම ගොඩක් තියෙනවා මනී මැනේජ් කරන ක්‍රම වේද ගොඩක් තියෙනවා ඒ ටික අපි ඉගෙන ගන්නවා මෙතන. එතකොට දැන් ඔයාලට පැහැදිලි ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් කියලා කොටසක් තියෙනවා ඉගෙන ගන්න ඕනේ A to Z. එතනින් පස්සේ ඒව අවුලක් නෑ ඒවලට අනුව මාකට් එක අප් වුණොත් අවුලක් නෑ. හැබැයි මාකට් එක drop වෙනොත් පුළුවන් drop වෙද්දී අපිට මෙන්න රිස්ක් මැනේජ් මනී මැනේජ් කරන්න තියෙනවා. එතකොට ওই ටික ඉගෙන ගත්තාම අපිට පුළුවන් මේ සක්සස් ට්‍රේඩර් කෙනෙක් වෙන්න. ඔයාලට පුළුවන් ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නිකම්ම. නිකම්ම වෙන්න පුළුවන්. මේවා කරන්න පුළුවන් දේවල් මතක තියාගන්න. මේවා කරන්න පුළුවන් දේවල්. ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්. හැම දෙයක්ම කරන වෙලෙදී තියෙනවා. ඒක පිළිවෙලට ඔළුවට දාගන්න විතරයි තියෙන්නේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මගෙන් සර් මම ටෙක්නිකල් ඇනලයිසිස් දන්නවා. මට තප්පරයක් දෙන්න.
කෙනෙක් අහන්න පුළුවන් සර් මම ටෙක්නිකල් ඇනලයිසුත් දන්නවා ෆන්ඩමෙන්ටල් ඇනලයිසුත් දන්නවා රිස්ක් මැනේජ් දන්නවා මනි මැනේජ් කරන්නවත් දන්නවා එතකොට මට සක්සස් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා කෙනෙක් අහන්න පුළුවන් මතක තියාගන්න පැහැදිලිවම නැහැ තව පොඩි දෙයක් තියෙනවා හදාගන්න ඒක නම් අනිවාර්යෙන් ඒකට අපි කියනවා ට්‍රේඩින් සයිකොලොජි කියනවා ට්‍රේඩින් ට්‍රේඩින් සයිකොලොජි කියලා කොටසක් කියනවා ඒ කියන්නේ අපිට මේ ට්‍රේඩ් කරන්න අවශ්‍ය කරන මානසික ඒකාග්‍රතාවය හදාගන්න ඕනේ ඒ කියන්නේ මොකක්ද මෙන්න මේ වගේ දෙයක් ඒක අපි මුල ඉඳලම හදාගන්න ඕන නිසා තමයි මම මේක වේලාසනන කියන්නේ අපි ඒක මුල ඉඳලම හදාගන්න ඕනේ ඒක අපිට නෑ ගොඩක් දෙන්න ඒ කියන්නේ මේ ට්‍රේඩ් කරන්න අවශ්‍ය කරන මානසික ඒකාග්‍රතාවය ට්‍රේඩ් කරන්න විතර නෙවෙයි හැම දෙයකටම ඕනේ මානසික ඒකාග්‍රතාවය ඒකෙන් මම අදහස් කරන්නේ මෙන්න මේක සාමාන්‍ය මේ ට්‍රේඩින් කරන්න එන කෙනෙක් මෙන්න මේ සයිකල් එකේ යනවා ට්‍රේඩින් කරන්න එන කෙනෙක් මෙන්න මේ සයිකල් එකේ ගමන් කරනවා අපි හිතමු මෙන්න මෙතනින් තමයි යා ට්‍රේඩින් කරන්න අපි හිතමු බිගින කෙනෙක් මෙතනින් තමයි පටන් ගන්න මෙතනින් තමයි යා පටන් ගන්න කියලා හිතන්න මෙයා ට්‍රේඩ් කරන්න පටන් ගන්න ඔන්න මෙයා දැන් ට්‍රේඩ් කරනවා අර දන්න ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් භාවිතා කරලා ට්‍රේඩ් කරනවා ට්‍රේඩ් කරපුවාම දැන් මෙතනින් එයා මුදල් උපයනවා දැන් මෙන්න මෙහෙම මුදල් උපයගෙන උපයගෙන එනවා මේ හරියට එනවා ඊට ටික දවසක් ගියාට පස්සේ මෙයාට ඕවර් කන්ෆිඩන්ස් ඇති වෙනවා මේ මම තමයි ට්‍රේඩින් ඔස්තාර කියලා හිතනවා මම තමයි වැඩ මට වැඩිය වැඩෙක් නෑ කියලා හිතනවා අදිමානසිකත්වය අපි කිව්වොත් මොකද ඕවර් කන්ෆිඩන්ස් කියලා කියන්නේ ඕවර් කන්ෆිඩන්ස් අපි ඇති කරගන්න ඊට පස්සේ අපිට වෙන්නේ අපි රිස්ක් මැනේජ් කරන්නේ නැහැ මනි මැනේජ් කරන්නේ නැහැ අපි හිතනවා අපි දාන ට්‍රේඩ් එක හරි අපි තමයි හරිම කියලා හිතනවා හරිද ඊට පස්සේ මං තමයි හොඳටම කරේ කියලා හිතනවා ඊට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ වගේ තැනකට ආපුවාම S2 පියාගෙන ට්‍රේඩ් දාන්න ගන්නවා මම නිින්දෙලු සල්ලි හොයනවා කියලා ඔන්න රෑට ට්‍රේඩ් එක දානවා රිස්ක් මැනේජ් මනි මැනේජ් කරන්නේ උදේ වෙද්දි මාකට් එක ඩවුන් වෙනවා උදේ වෙද්දි මාකට් එක ඩවුන් වෙනවා මම නිින්දෙනු සල්ලි හොයනවා කියලා කියන්නේ. අර අපිට එන්නේ අර ඕලෙවල් කාලේ මතකද දන්නේ ඔයාලට මතක කට්ටිය ඇති මේ ඕලෙවල් කාලේ දැන් අපි ගණන් දැන් මම එහෙම දැන් ගත්තාම සාධක පාඩම ගණන් ගානක් හදපුවාම ෆුල් ජොලි. කරන්නේ සාමාන්‍ය ගේ වටේ රවුමකුත් දුවලා ඊට පස්සේ පොඩ්ඩක් තේ එකක් බීලා එහෙම ආයෙ ඉතින් සෑහෙන වෙලාවකට පස්සේ තමයි ඊළඟ ගාන හදන්නේ. ඒ අර ජොලියට. ඉතින් ඒ වගේ ඊට පස්සේ වෙන්නේ දැන් මෙයා දන්නවයි කියලා හිතාගෙන කරන්න යනවා ඔහේ සල්ලි දානවා ට්‍රේඩ් වලට ලොකු පොසිෂන් ඕපන් කරනවා රිස්ක් මැනේජ් කරන්නේ නැහැ අන්න එතකොට මෙයා දැන් උපේපු සල්ලි ටික නැති වෙන්න ගන්නවා උපේපු සල්ලි ටික නැති වෙන්න ගන්නවා ඊට පස්සේ තව ටිකක් යද්දී මෙයා උපේපු දැන් මෙයා බය වෙන්න ගන්නවා ට්‍රේඩින් වලට පැනික් වෙනවා ඊට පස්සේ මෙයා වෙන්නේ කෙලින්ම ડિප්‍රෙෂන් අපි ගත්තාම මොකක්ද ඒක එයා වැටෙනවා ඊට පස්සේ වෙන්නේ මෙයා දාපු සල්ලිත් නැහැ ඊට පස්සේ නෑ මෙයා earn කරපු සල්ලිත් නෑ මෙයා දාපු සල්ලිත් මේ තැන්වලින් නැතු වෙනවා ඊට පස්සේ මෙයාට ඔන්න තේරුම් යනවා මම ට්‍රේඩ් කරනවා නම් මට රිස්ක් මැනේජ් අනිවාර්යෙන් නම්බර් 1 අපි රිස්ක් එක මැනේජ් කරන්න ඕනේ මනි මැනේජ් කරන්න ඕනෙත් කියලා මෙයා දන්නවා ටික දවසක් ඇද්දියාට තේරුම් යනවා මේ දෙක කරන්නම ඕනේ කියලා මේ ට්‍රේඩින් කරනවා අන්න එයා ඊට පස්සේ ටික ටික කරනවා ඒක දැන් රිස්ක් මැනේජ් කරනවා මනි මැනේජ් කරනවා ඊට පස්සේ යාට බය නැතුව යන බය වෙන්න දෙයක් නැහැ රිස්ක් එකයි මනි මැනේජ් කරපුවම අන්න යා මේ මිඩල් ඒරියා එකට ඇවිල්ලා ඔන්න ඔහම ගමන් කරනවා මිඩල් ඒරියා දැන් එතකොට ඔයාලා කරන්නත් ඕනේ මෙන්න මේ වගේ ඒරියා එකකට යන්නත් බෑ මේ වගේ තැනකට එන්නත් බෑ පටන් ගන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා මෙන්න මේ වගේ ඒරියා එකකට ගමන් කරන්න කියන ඉල්ලීම තමයි මම මේ කරන්නේ ඕක කරොත් අර කියන මානසික ඒකාග්‍රතාවය හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් ඉවසීම තියෙන්න ඕන ඉවසීම මතක තියාගන්න නම්බර් 1 පෙරේතකම නම් මෙතන තියෙන්න බෑ මොකද හේතුව මෙතන මං කියන්නේ මුදල් ගොඩ හොයන්න පුළුවන් කියලා දැන් අපි හිතමු විනාඩි 5ට සමහර අයට 15,000 හම්බ වෙනවා අපි හිතමු විනාඩි 5ට විනාඩි 10ට අපි හිතමු රුපියල් 20,000ක් හම්බුනායි කියලා 20,000ක් හම්බුනා අපේ කට්ටියගේ මානසික තත්ත්වයක් තියෙනවා විනාඩි 10ට මම 20,000ක් කියුවා නම් මම ඒක බලනවා පැයකට කොච්චරක් හොයන්න පුළුවන්ද පැය 24ට කොච්චරක් හොයන්න පුළුවන්ද කියලා මුළු දවසෙම මාකට් එකේ ඉන්න මුළු දවසම මාකට් එකේ ඉන්නවා ඊට පස්සේ වෙන්නේ මේ මාකට් එකේ ඉතයික් මෙන් ඉහළ පහළ යනවනේ ඒතර මා කොන්න කොයින් එකක් බයි කරලා ඒක ඩවුන් වෙලා ඒක අප් වෙනකම් බලාගෙන ඉන්න ඕන ආයෙ පැය ගන්න
එහෙම ඕනේ දවසට පොඩි ටයිම් එකක් ට්‍රේඩ් කරපුවාම ඇති. එක ට්‍රේඩ් එකක් කරපුවාම බිගින කෙනෙක් විදිහට මුළු දවසටම ඇති. ඊට පස්සේ ලැප්ටොප් එකත් වහලා දාලා නැත්නම් ෆෝන් එකත් පැත්තට කරලා දාලා ඒ සල්ලි ටික බැංක් එකට අරගෙන පැත්තට දාලා ඊළඟ දවසේ අලුතෙන්ම පටන් ගන්න. ඊළඟ දවසේ ආයෙ උදේම ප්‍රෙස් පිට ඔළුව ක්ලියර් එකේ තියන අලුත් ට්‍රේඩ් එකක් දාන්න. ඒතර ඒ වගේ ඕනකට වැඩිය අපි ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. අපි එක ට්‍රේඩ් එකක් දෙකක් දවසට දාලා රුපියල් 5000 6000 10000 වගේකට පැත්තකට දාන්න. ඒක නිසා ලොකු ටාගට් තියාගන්න එපා මුලින්. එක්ස්පීරියන්ස් එක ගන්න. එතකොට මුදල් ලොක ගොඩක් ගැවසෙන නිසා අර පෙරේතකම එනවා. ඒක නිසා එතකොට මේකේ ලෝන් එකක් ගන්න පුළුවන් ඉතාමත් පහදිලිව ලෝන් එකක් ගන්න පුළුවන්. එතකොට අපේ කට්ටිය ලෝන් එක වැඩිපුර ගන්නවා. ඉතින් ඒක ඕව ගන්නේ නැහැ. අපි ලෝන් එක ගන්න කියලා කියනවා අනිවාර්යයෙන්ම. හැබැයි ඒක අනවශ්‍ය විදිහට ගන්නේ නැහැ. ඔයාලා ලෝන් එක ගන්න පුළුවන් හිතා ගන්න බැරි විදිහට. ඔයාලා ගාව ඩොලර් 10ක් තියෙනවා නම් මේ ඩොලර් 10 කෙනින්ම ඩොලර් 1250ක් කරගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන ඇත්තම ඩොලර් 10 වෙන ඩොලර් 1250ක් කරගන්න පුළුවන්. ඒ තරමට ගන්න පුළුවන් හයි රිස්ක් ලෝන් එක මෙච්චර ගන්නවා කියලා කියන්නේ. හැබැයි අපි ලෝන් එක ගන්න කියලා කියන පොඩි ගාණ. ඒ ගාණ අරගෙන හොඳට ට්‍රේඩ් කරන්න පුළුවන්. අපේ කට්ටිය පෙරේතකම ලොකුවට ගන්න. ඒක නිසා පෙරේතකම මෙතන තියාගන්න බෑ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඒ ටික හදා ගන්න ඕනේ ඉතමත් පැහැදිලි. ක්ලියර් කියලා මම හිතනවා. ඒ කියපු කාරණා ටික. ක්ලියර්ද? ක්ලියර්ද? ඊයේ පොඩි ක්ලියර්ද ඉන්න. මැසේජ් එකක් ගන්න බලන්න. මේවා ටික ක්ලාස් පටන් ගන්න කලින්ම මම දැනුවත් කරන්නේ මේ දේවල් අත්‍යවශ්‍ය කාරණා නිසා බව හොඳින් මතක තියාගන්න. මේවා අත්‍යවශ්‍යයි. මේ කාරණා ඉතාමත් පැහැදිලිව අත්‍යවශ්‍යයි මේ කාරණා ටික. හැමෝම මැසේජ් එකක් දාන්න. ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරන විදිය කියලා දෙනවා නේද දුලාන්? අනිවාර්යයෙන්ම ඉතින් ඒව කියලා දෙන්න. තෝ ට්‍රේඩින් කරන්නේ කොහොමද? ඒව කියලා දෙනවා. ස්පොට් ට්‍රේඩින්, ෆියුචර් ට්‍රේඩින්, ස්කැල්පින් ට්‍රේඩින්, ඩේ ට්‍රේඩින්, සිම් ට්‍රේඩින්, පොෂන් ට්‍රේඩින්, ඉන්වෙස්ටින් ඔක්කොම හැම දෙයක්ම කියලා දෙන්න. මට ඕනේ මේක හරියට ඔයාලට ඔළුවට දාන්න. අවට ගියට දාලා වැඩක් නැහැ. ගොඩක් කෝසස් කරන තැන් තියෙනවා බලන්න ඕන තරම්. හොඳට හොයලා බලන්න. අවට ගියට නෙමෙයි හොඳින් හොයලා බලන්න. කරන්නේ නැහැ දවස් දෙක තුනෙන් ඉවර කරනවා කෝස් එක. රුපියල් 29යි මම දැක්ක 30000ක් තියෙනවා 35000ක් තිබුණා. දවස් 3යි හෝ 4යි කරන්නේ ක්ලාස් එකේ ඒ කාලට කරන්න බෑ ඇත්තට. මේක මම දන්නේ දවස් 3 4න් වලට කොහොමද ඉගෙන ගන්න කියලා මේ ලොකු සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ලොකු ගාණක් අරගෙන ඒ දවස් දෙක තුනට උගන්වනවා කියලා කියනවා. ඇත්තටම උගන්වන්න බෑ. ඉතින් අපි එහෙම කියන්නේ නැහැ. අපිට දවස් 12ත් ඇත්තටම මදි දවස් 14කුත් මම සමහර විට ගන්න පුළුවන්. හරියට ක්ලියර් මේක උගන්වලා එළියට දාන්න. දවස් 6 ඉඳලා වලට earn කරන්න ගන්න පුළුවන්. එතනින් එහාට අපි තනිකරම trading කරනවා practically. ඒක තමයි අපි කරන්නේ. ඉතින් ඒක නිසා ආවට ගියාට මේක කරන්න බෑ. මතක තියාගන්න ඔයාලත් ආවට ගියාට මෙතන කරන්න ඉන්න එපා. ඒක මට ගැටලුවක්. මොකද මම ලොකු chat group එකක් maintain කරනවා. ඉතින් ඒ chat group එකේ මම කැමති හැමෝම earn කරලා දානවට. මොකද මම ආවට ගියාට කරනවට කැමති නෑ. ඒක නිසා මේ දැන් වලට මම දැන් පෙන්නන්නම්. දැන් ඒකයි මේ ප්‍රූෆ් වෙනවා පෙන්නන්න. මේ දැන් දාපු 9:44 දැන් ටයිම් එක. දැන් 9:30 දාපු ප්‍රොෆිට් කාඩ් එක බලන්න. මේ ළමයි ප්‍රොෆිට් කරන්නේ. ඉතින් අමිල මදුෂාන් කෙනෙක් කෙනා මේ එයාගේ ප්‍රොෆිට් කාඩ් එක හරියටම 9:30. එතකොට මේක 9:20. එතකොට මේක 9:14. මේක 9:01. මේක 8:50 ඉස්සෙල්ලා පෙන්නපේ. ඔය උතින් පස්සේ දාන්නේ. පේනවද? එතකොට මේ ආවට ගියාට කරලා නෙමෙයි අපි මේ තත්ත්වෙට මේව හදලා තියෙන්නේ. ඒක නිසා මේ ආවට ගියාට කරන්න එන්න එපා. ඒකයි මම පැහැදිලි කරේ. කරනවා නම් කරමු හරියට. මගේ හෙල්ප් එක 100%ක් දෙන්න. ඒක හැමෝම ඔළුවේ තියාගන්න. මොකද ඔයාලේ අවසාන අරමුණ වෙන්න ඕනේ සල්ලි උපේන එක වැඩේ කොට දාගන්න.
ඉතින් ඒකට මම හෙල්ප් එක දෙනවා. ඔයාලා රෙඩි වෙන්න ඕනේ, කම්මැලි වෙන්න බෑ. හරි. තරහකට කියනවානේ මේ වැරදිට හිතන්න එපා. අපි ඉස්සරහට යමු. ඒකත් කලින් ඉන්ස්ටිටියුට් එකෙන් මතක් කරන්න කිව්වා මම මේ පේමන්ට් එක නොකරපු අය කී දෙනෙක් ඉන්නවද කියලා මැසේජ් කරන්න. අනිත් කට්ටියට පේන්නේ නැහැ ඔයාලා මැසේජ් කරන ඒවා. මැසේජ් එක මම වහලා තියෙන දැන්. පේමන්ට් එක නොකරපු අය පොඩි මැසේජ් එකක් දාන්න ඉක්මනින් තරහ නැතුව. ඔයාලා පේමන්ට් එක හෙට දිනේදී කරගන්න පුළුවන් පේමන්ට් නොකරපු අය. ඉන්ස්ටිටියුට් එක සම්බන්ධ කරගන්න. පේමන්ට් නොකරපු අය පොඩි මැසේජ් එකක් දාන්න. මොකද දැන් අපි ඔයාලට සහයෝගයක් විදියට අද දවසේ ක්ලාස් එකට සහභාගී වෙන්න දුන්නා. තොර ඔයාලා යුතුයකමක් තියෙනවා මම ක්ලාස් එකට ඊළඟ දවසේ සම්බන්ධ නොවුණත් ගැටලුවක් නැහැ. නමුත් ඉතින් ඔයාලා යුතුයකමක් තියෙනවා ඒක මොකද්ද කරන්න කියන එක ඉන්ස්ටිටියුට් එකත් එක්ක කතා කරලා කරගන්න. මොකද ඊළඟ දවසේ ඉඳලා කොහොමත් අපි ක්ලාස් වලට ගන්නේ පේමන්ට් එක කරපු කට්ටියෝ විතරයි. ඉතින් ටෙලිග්‍රෑම් ගෲප් එකට හෙට ජොයින් වෙන්න එපා. ඉතින් ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න ඔයාලා පේමන්ට් එක කරන්න. ඉතින් ඒක නිසා හෙට පේමන්ට් එක කරගන්න පුළුවන්. කරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. පේමන්ට් එක නොකරපු අය පොඩි මැසේජ් එකක් දාන්න අපිට පොඩි කවුන්ට් එකක් ගන්න. ඒක නිසා ඒක ගොඩක් වැදගත්. කාටවත් පේන්නේ නැහැ චැට් එක. ඒක නිසා ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉක්මනින් මැසේජ් එකක් දාන්න. විනාඩියක් දෙන්න. බැංකුවල කට්ටිය කවුද ඉන්නේ? මට බයිනවත් දන්නෙත් නැහැ මේ අනිත් බැංකුව හොඳ නැහැ කියනවා කියලා. බැංකුවල අය කවුද ඉන්නේ? BOC එකේ ඉන්නව නම් බයිනෝත් දන්නේ නැහැ මේ BOC බැංකුවේ ඇප් එක හොඳ නැහැ කියනවා අයියලා. ඉක්මනින් මැසේජ් එකක් දාන්න පේමන්ට් එක නොකරපු අය. ඔව් ගොඩක් දෙනෙක්ට මේ කතා කරලා තියදී අපිට කිව්වා මේ කට්ටියට අද බැංකවල නිමාරු හින්දා සල්ලි දා ගන්න බෑ කියලා. ඒක නිසා තමයි අද අපි දැම්මේ. ඕකේ. ඔයාලා හෙට පේමන්ට් එක කරගන්න. ඕකේ. හෙට පේමන්ට් එක කරගන්න. හරි. අපි ඉස්සරහට යමු. දැන් මෙතනදී පැහැදිලිව අහගන්න මේ තියෙන්නේ අපි ටෙක්නිකල් ඇනලයිස් කරන තැන. ටෙක්නිකල් ඇනලයිස් කරන්නේ අපි මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට. මේ වෙබ්සයිට් එකට අපි කියනවා tradingview.com කියලා කියනවා. www.tradingview.com. එතකොට මේ tradingview.com එක ගැන මම A to Z ඔයාලට උගන්වනවා. ඒ කියන්නේ මේ කියන අපි ට්‍රේඩින් කරන්නේ Binance එකේ. ඒ කියන්නේ ඇක්චුවල් අපි ට්‍රේඩින් කරන්නේ Binance කියන exchange එකේ. හැබැයි අපි ටෙක්නිකල් ඇනලයිස් කරන්නේ මේ වෙබ්සයිට් එකේ. මේක ෆෝන් එකකට ගන්නත් පුළුවන්, ෆෝන් එකෙන් කරන්නත් පුළුවන්. කම්පියුටර් එකෙන් කරනවා නම් Google එකට ගිහලා www.tradingview කියන එක ගන්න ඕනේ. ඒක මම ගන්න හැටි කියලා දෙනවා. දැනට ඔළුවේ තියාගන්න අපි ටෙක්නිකල් ඩ්‍රෝවින් එක අඳින්නේ මේ tradingview කියලා එක. එතකොට ඒකේ වොච් ලිස්ට් එකක් තියෙනවා මේ විදිහට. ඒ වොච් ලිස්ට් එක ගහ ගන්න හැටි පවා හැම දෙයක්ම කියලා දෙනවා. එතකොට මේකෙදි මේ තිරස්සතර නිරූපණය කරන්නේ මම කිව්වා ටයිම් එක කියලා. තිරස්සතර නිරූපණය කරන්නේ ප්‍රයිස් එක කියලා මම කිව්වා. ප්‍රයිස් එක කියලා කිව්වා. එතකොට අපිට මේ වෙළඳ පොලේ ඔලු ගෙඩි ටික පෙන්වන්නේ නැහනේ. ඒ කියන්නේ මාකට් එකක ඉන්නේ බයස්ලා සෙලර්ස්ලානේ. වෙළඳ පොලක ඉන්නේ බයස්ලා සහ සෙලර්ස්. එතකොට මෙතනත් අපිට මේ මිනිසුන්ව පේන්නේ නැහනේ, ඔලු ගෙඩි ටික පේන්නේ නැහැ. හැබැයි පෙවුන් නැතුනට මේ මාකට් එකේ හැසිරීම අපිට පේනවා. මිල ඉහළ යනවා පහළ යනවා. මිල ඉහළ යනවා පහළ යනවා කියන අපිට පේනවා. ඒ කියන්නේ අපිට මෙතන බයස්ලා සෙලර්ස්ලා ඔලු ගෙඩි විදියට පෙන්වෙන්නේ නැතුනට අපිට මෙන්න මේ කියන රතුපාට කැන්ස්ටික් වලින් සහ කොළපාට කැන්ස්ටික් වලින් පෙන්වන්නේ ඒ සම්බන්ධ වෙලා ඉන්න අය මාකට් එක. රතුපාට කැන්ස්ටික් වලින් නිරූපණය කරන්නේ සෙලර්ස්ලව මාකට් එක. එතකොට කොළපාට කැන්ස්ටික් වලින් නිරූපණය කරන්නේ බයස්ලව. ඒ කියන්නේ ඩිජිටල් කරන්සි බයි කරන අය. නැත්තම් මේ බිට්කොයින් බයි කරන අයව තමයි කොළපාටින් පෙන්වන්නේ. ක්‍රිප්ටෝ කරන්සි නැත්තම් මේ බිට්කොයින් සෙල් කරන අයව තමයි මේ රතුපාටින් පෙන්වන්නේ. එතකොට මෙයාල කම්පියුටර්ස් වල ගෙදර ඉඳලා තමයි මේ දේවල් කරන්නේ. ඒ කට්ටිය අපිට ප්‍රසන්ට් කරන්නේ මේ වගේ කැනස්ටික් වලින්. එතකොට මේ කැනස්ටික් ගත්තාම රතුපාටිනුත් නිරූපණය වෙනවා, කොළපාටිනුත් නිරූපණය වෙනවා. කොළපාටින් කියන්නේ කාවද, රතුපාටින් කියන්නේ කාවද කියලා පොඩි මැසේජ් එකක් දාන්නද ඉක්මනින්.
මේක රතු පාටින් මම කිව්වේ කාවද කොළ පාටින් කාවද කිව්වේ ඉක්මනින් කියන්න උත්තර වන්න රතුපාටින් රතුපාට කැනලස්ටික් වලින් පෙන්වන්නේ සෙලස්ලව. පොළපාට කැනලස්ටික් වලින් පෙන්වන්නේ බයස්ලව මතක තියාගන්න මාකට් එකේ ඊටමත් පැහැදිලිව. හරි. එතකොට ඔයාලට මෙතන පේනවා අපි ගත්තොත් අපි මෙහෙම ගමුකෝ. අපි ගමු ගමේ වෙළඳ පොළක් සම්බන්ධයෙන් එකටම ඔයාලා ඔල්බට එතකොට යන්න. අපි හිතමු ගමේ වෙළඳ පොළට ඔය ගමේ වෙළඳ පොළයි මේ අපි කතා කරන වෙළඳ පොළයි අතර ලොකු වෙනස්කමක් නෑ මතක තියාගන්න. ගමේ වෙළඳ පොලේ තියෙන්නේ මිනිස්සු භෞතික ඇවිල්ලා එළවලු ටික මිලදී අරගෙන යනවා. මෙතන තියෙන්නේ භෞතික හමුවීමක් නෑ, වෙබ්සයිට් එකක් කරා හමු වෙලා ඩිජිටල් කරන්සි ඇස් දෙකට පේන්නේ නැති ක්‍රිප්ටෝ කරන්සි බයිසෙල් කරලා මුදලක් හොයාගෙන යනවා. එතකොට මේක අවකාශ වෙළඳ පොලක්, අරක භෞතික වෙළඳ පොලක්. ගමේ වෙළඳ පොල භෞතිකයි, හැබැයි මේක ඉල්ලුම සැපයුම ඔය දෙකේම එකයි. ගමේ වෙළඳ පොලෙත් ඉල්ලුම සැපයුම, මේකෙත් ඉල්ලුම සැපයුම. ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි කියලා කියන්නේ දෙකේම එකම තියරිය තමයි. ඉල්ලුම වැඩිවීම අඩුවීම මත වෙළඳ පොලේ මිල ඉහළ යනවා. සැපයීම අඩුවීම වැඩිවීම මත වෙළඳ පොලේ මිල ඉහළ යනවා. ඒක මේ අපි කතා කරන අවකාශ වෙළඳ පොලටත් අදාළයි, නැත්නම් මේ ක්‍රිප්ටෝ මාකට් එකටත් අදාළයි. ඒක ගමේ වෙළඳ පොලටත් අදාළයි. අපි හිතමු ගමේ වෙළඳ පොල කියලා. ගමේ ලුණු කියලා අපි මිලදී ගමුකු. ගමේ ලුණු කියලා අපි මිලදී ගමුකු. ගමේ ලුණු වෙළඳාම කියලා අපි මිලදී එතකොට ගමේ අපි හිතමු අපි ගමේ වෙළඳ පොළට යන වෙලාව සතියකට පාරක් කියන්නේ ගමේ වෙළඳ පොළට යන වෙලාවේ ලුණු වෙළඳ ගොඩාක් හිටියා කියලා හිතන්නකෝ වෙන්දට වැඩි ගමේ මිනිස්සු ටික විතරයි බඩු ගන්න යන්නේ. හැබැයි ගමේ වෙළඳ පොළට එදා ලුණු අතිරික්තයක් ඇවිල්ලා තිබුණා. ලුණු ගොඩාක් වෙළඳ ඇවිල්ලා හිටියා. ලුණු වල මිලමක් වෙයි. ලුණු වල මිලමක් වෙයි. ලුණු වල මිලමක් වෙයි. ලුණු වල මිල ඩ්‍රොප් වෙනවා, ඩවුන් වෙනවා, අඩු වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන දිගත්තාම මේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ මේ කියන බිට්කොයින් එක අපි ගත්තාම මෙන්න මේ වගේ අඩු වෙන්නේ සෙලර්ස්ල වැඩි වෙච්චාම. ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි එක විකුණන කට්ටියගේ ප්‍රෙෂර් එක වැඩි වෙච්චාම තමයි මේ කියන ක්‍රිප්ටෝ කරන්සි එක ඩවුන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෙළඳ පොලේ මිල පහළ ගිහිල්ලා. ඒ කියන්නේ ලුණු වෙළඳ පොලේ ලුණු වෙළෙන්දගේ වැඩිවීමක් වුණොත් ලුණු මිල ඩවුන් වෙනවා, පහළ යනවා. ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ විකුණන කට්ටිය නැත්තම් සෙලර්ස්ලා වැඩි වෙද්දී මෙන්න මේ විදිහට මාකට් එක ඩ්‍රොප් වෙනවා, බෙයාරිෂ් වෙනවා, ලෝව යනවා, ඩවුන් වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ මෙතන පැහැදිලි සෙලර්ස්ලා ඉන්නවා කියලා කියන්නේ මාකට් එක ඩවුන් වෙනවා කියන එක. එතකොට ගමේ වෙළඳ පොලේ ලුණු මිලදී ගන්න පිරිස වැඩි වුණා කියලා අපි හිතමුකෝ. ලුණු මිලදී ගන්න පිරිස වැඩි වුණොත් අපි හිතමු ලුණු ලොකු ප්‍රමාණයක් මාකට් එකට ඇවිල්ලා නැහැ. හැබැයි ලුණු මිලදී ගන්න විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ලුණු වෙළඳ පොලේ මිල ඉහළ යනවා කියන එක. ක්‍රිප්ටෝ මාකට් එකෙත් ඕකම තමයි. බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සි එක මිලදී ගන්න නැත්තම් බයස්ලගේ ප්‍රෙෂර් එක වැඩි වුණොත් වෙළඳ පොලේ මිල ඉහළ යනවා. ඒකට අපි කියනවා බුලිෂ් වෙනවා කියලා කියනවා, අප් වෙනවා කියලා කියනවා, හය යනවා කියලා කියනවා. ඒක පැහැදිලිද කියන්නේ? පැහැදිලිද? ඒ දෙක ක්ලියර්ද දැන්? ඒ දෙක ක්ලියර්ද? හරි. එතකොට මේ චාට් එකේ අපිට පුළුවන් ඇනලයිස් කරද්දී විවිධ ටයිම් ෆ්‍රේම් පාවිච්චි කරන්න. මේ මෙතන තියෙන වම් පැත්තේ උඩ මම මේක උගන්වද්දී, يعني ට්‍රේඩින් වියු එක ගැන උගන්වද්දී මේවා මම පැහැදිලි කරනවා එකින් එක. දැන් ඔළුවේ තියාගන්න මෙන්න මේ වම් පැත්තේ තියෙනවා අපිට මෙන්න මෙතන ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා. මෙතන ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා. මෙන්න මේ ටයිම් ෆ්‍රේම් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඇනලයිස් කරන ආකාරය අනුව අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. මේ මොන විදියද කියන එක මම ඊළඟ පාර කියලා දෙන්න. දැන්ට මම පැය කියන එක දාගත්තා කියලා හිතන්න පැය දාගන්න.
ඇයි ටයිම් ප්‍රේම් එක දාගන්න. අපේ ටයිම් ප්‍රේම් එක ඕන එකක් දාගන්න පුළුවන්. ඒක දාගන්නේ අපි ඇනලයිස් කරන්න භාවිතා කරන ටයිම් ප්‍රේම් එක වෙනස් වෙනවා අපි කරන ට්‍රේඩින් ක්‍රමවේදය. ඒකම ඉදිරියේදී කියලා දෙන්න. දැන් ඔබ තියාගන්න ටයිම් ප්‍රේම් එක වෙනස් කරන්න පුළුවන්. නැත්තම් මේ චාට් එක වෙනස් කරන්න පුළුවන් අපිට. අපිට මේ චාට් එකේ ප්‍රයිස් එක වෙනස් කරන්න බෑ. අපිට මේක ඇනලයිස් කරන්න මේකේ මේ 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 ටයිම් එක වෙනස් කරගෙන ඇනලයිස් කරන්න භාවිතා කරන්න පුළුවන් මතක තියාගන්න. ඒක නිසා ටයිම් එක මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. විනාඩිය විනාඩි 3 විනාඩි 5 විනාඩි 15 විනාඩි 30 45 පැය 2 පැය 3 පැය 4 දවස වීක් එක මේ වගේ මාසෙ මේ වගේ දාගන්න පුළුවන් වෙනස් කරගන්න පුළුවන්. මම දැන් පැය දාගත්තා. බිගින කෙනෙක් විදිහට අපි පැය දාගන්න. එතකොට අපි එක්ස්පීරියන්ස් වෙන්න වෙන්න තමයි අඩු ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන්නේ. එතකොට පැය දාගන්න එකකින් අදහස් කරන්නේ මේ රතු පාට කැන්ස්ටික් එකක් හෝ කොළ පාට කැන්ස්ටික් එකක් නිර්මාණය වෙන්න පැයක් යනවා කියන එක. දැන් මේ වෙලාවේ කැන්ස්ටික් එක නිර්මාණය වෙලා ඉවර වෙන්න පැයක් යනවා. පැයක් යනකම් මේක කැන්ස්ටික් එකක් හැදෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ පැය 24ක් ඇතුළත කැන්ස්ටික් කීයක් නිර්මාණය වෙන්න ඕනේ? චතුරංග මොකද්ද මේ කියන්නේ පොඩ්ඩක් කතා කරොත් හොඳයි. මම පොඩ්ඩක් මයික් ඔන් කරනවා. චතුරංගව ලෙස් කරන්න ඉස්සලා ඒකට උත්තරයක් දීලා යන්න. මොකද මම ඒකට පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. චතුරංග චතුරංග කතා කරන්න. සර් මේ අර ප්‍රොෆිට් කාඩ් වල මේ ප්‍රසන්ටේජ් එකක් දාලා මොකද්ද පෙන්නුම් කරන්නේ? පර්සන්ටේජ් එකක් දානවා කියලා කියන්නේ ඒක ඉතින් එයාගේ ප්‍රොෆිට් එක. එයාගේ එයා දාපු මේවා එකෙන් කොච්චර ප්‍රොෆිට් වෙලා දිනවා? එයා දාපු මාජින් එකෙන් කොච්චර ප්‍රොෆිට් වෙලා දිනවද කියන එක. ආ නැත්නම් ඩොලර් ගාන නෙවෙයි නේ? ඩොලර් ගාන දැන් එයාලා ඩොලර් ගාන ෂෙයා කරනවා සමහර අය. ගොඩක් අය දැන් ওই ෆෝන් එකකින් කරන අය කට්ටිය එහෙම දැන් මැෂින් එකකින් ෂෙයා කරනදි ඩොලර්ස් ගානක් එනවා. ඩොලර්ස් ගානක් පේනවා. සමහර අය ගොඩක් ෆෝන් එකකින් කරන්නේ ෆෝන් එකකින් ෂෙයා කරලා ඩොලර්ස් ගාන පේනවනේ පර්සන්ටේජ් එකක් විදිහට තමයි පේන්නන්නේ. ආ ඒකයි අහුවේ සර්. නෑ මෙතන මේ චතුරංග කියලා කියන්නේ මේ මේ වෙන එක්කෙනෙක් වෙන්නේ නේද? එයා පොඩි මැසේජ් එකක් දාලා තියෙනවා. මේක ක්ලියර් කරගන්න කතා කරේ. ඔය ඕකට අහුවෙන්න එපා. මේක පිරමීඩ එකක්. ස්කෑම් මොකද්ද වෙනවා? සල්ලි දාලා අමාරුවේ වැටෙන්න එපා කියලා දාලා තියෙනවා. චතුරංග කියලා තමයි එයාගේ තියෙන්නේ නම. මේ මම අන්න එයාටයි මේ කතා කරේ. මොකද මේක පැහැදිලි උත්තරයක් ඕනේ ඒකට. මේ මේ බොරු ප්‍රචාරය කරන්න එපා. මේක වැරදි ඔයාලා කියන එක. මේ ඔයාලට හොයාගන්න පුළුවන් දැන් දෙරණ නාලිකාවෙන් මේක කතා කරා. ක්‍රිප්ටෝ කරන්සි ගැන. එතකොට ඔයාලට ඊට අමතරව බලන්න පුළුවන් මේක රනිල් වික්‍රමසිංහත් කතා කරා. මේ ගැන. එතකොට ඊට අමතරව බලන්න පුළුවන් දෙරණ නාලිකාවෙන් බලන චතුරාල්විස්ටි එක. මොකද අවසර දීලා තියෙන්නේ. ඊට අමතරව මේකට කැබිනට් පේපර් එකකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම එකක් ස්කෑම් වෙන්නේ කොහොමද කියන එක ඒක පොඩ්ඩක් කල්පනා කරන්න ආවට කියලා කතා කරන්න එපා. මොකද ඒක තව කෙනෙක්ට මේ වැරදි මීනින් එකක් යන්න පුළුවන්. ඒක නිසා මේ දන්නේ නැති දේවල් හොඳට සර්ච් කරලා බලන්න. මම ඒකයි කිව්වේ ලංකාවේ ඉන්නේ ගොඩක් ඔය වගේ දේවල් බලලා කරන්නේ නැහැ. ඔහේ ආවට ගියට කතා කරනවා. ඒක නිසා මේ දැන් මේ කියපු එක්කෙනා වගකීමෙන් වචනේ පාවිච්චි කරොත් හොඳයි. මොකද මේ හොඳට හොයලා බලන්න. මොකද අපි මේක ලංකාවේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලත් ඉන්නවා අපිත් ඉන්නවනේ. මේක ලංකාවේ එන්න එන්න ඩිවලොප් වෙනවා. ලංකාවේ නේ මුළු ලෝකෙම. ඉලෝන් මස් ඔයාලා දන්නවනේ ලෝකේ ඉන්න කෝටිපති. ඉතින් එයාලත් ක්‍රිප්ටෝ කරන්සි භාවිතා කරනවා. එයාලා පේමන්ට්ස් කරන්නත් පාවිච්චි කරනවා. ඒතකොට ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කියලා කියන්නේ වර්ල් කරන දෙයක් මේක. එතකොට ඒක බලන්න වචනයක් පාවිච්චි කරලා. මොකද ලංකාව තුළ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කතා කරලා තිනවා. ඊට අමතරව මීඩියා එකේ මේ ගැන ගොඩක් කතා කරනවා. එතකොට ඊට අමතරව කැබිනට් පේපර් එකක් ඇවිල්ලා තිනවා. බලන්න කැබිනට් මේ එකට ගිහිල්ලා මා කැබිනට් වෙබ්සයිට් එකට යන්න. කැබිනට් වෙබ්සයිට් එකේ ගිහිල්ලා මෙන්න මේක මම පෙන්නන්න මට තප්පරයක් දෙන්න එයාට උත්තරයක් දෙන්න ඕනේ. මොකද මේ දන්නේ නැති දේවල් කොහේ හරි වෙන ඉන්ස්ටිටියුට් එකක වෙන්න ඇති සමහර විට. ඇවිල්ලා කියපුවා. මොකද තව කෙනෙක් ඊට පස්සේ අප්ෂොට් වෙන්න පුළුවන්. මොකද අපි මේ වගකීමෙන් ආවට ගියාට කරනවා නෙමෙයි පුරුදු වෙන්න කරනවත් නෙමෙයි. මෙන්න මේක ඩේට් එක දාගන්න. මේ 2021 10 5 කියන ඩේට් එක ලියාගන්න.
ලියාගන්න දැම්ම මේක මේ ඇඳපු එකක්වත් මේවා කරපු එකක්වත් නෙමෙයි. ඔයාලට යන්න පුළුවන් මේ කැබිනට් මණ්ඩල කාර්යාලයේ තියෙන වෙබ්සයිට් එක. මේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ තියෙන වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ තීරණ කියන තැනට ගිහිල්ලා මෙතන පුළුවන් අපිට මෙන්න මේ ඩේට් එක ෆිල්ටර් කරන්න. 2100 10:05 කියන ඩේට් එක ෆිල්ටර් කරන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා ෆිල්ටර් කරලා එදා කැබිනට් එකේ කතා කරපු ටික බලන්න. ඊට අමතරව එදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිකුත් කරපු ප්‍රකාශයත් බලන්න කෙලින්. එදා දවසේම එදා හෝ පහුව දවසේ දැන් මේක එයාලා ප්‍රසිද්ධ කරනවානේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ. අන්න ඒකෙත් ගිහිල්ලා බලන්න. ආවට ගියට කතා කරන්න එපා. මොකද මේවත් එක්ක අපි සම්බන්ධලා ඉන්නවා, බැංකුල කට්ටිය සම්බන්ධලා ඉන්නවා, සෙන්ට්‍රල් බැංකයක් දන්නවා ලංකාවේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරනවා කියලා. එතකොට මේ මේක ස්කෑම් එකක් නෙමෙයි. මොකද ඒක ගැන හරි පැහැදිලිව කතා කරන්න මම මේකටයි කැමති නැත්නම් මොකද එක්කෙනෙක් ඉන්න අයව මැසේජ් කරලා තියෙනවා. වයින් හරි ওই වෙබ්සයිට් එක මොකක් හරි පටල ගත්ත එක්කෙනෙක් තමයි ඔය කතා කරන්නේ. මම අර කිව්වා වගේ. ඒක නිසා හොයලා බලලා දෙයක් හරියට කරන්න. අපි මේක හරි පිළිවෙලට කරන්නේ ලංකාවේ තුත්. හරි. මොකද මේක මේ මම කරන්නේ උගන්නන එක. ඒක පැහැදිලිව කියන්න ඕනේ. educational purpose only මේ අපි කරන්නේ උගන්නන්නේ. එතකොට මේකට ලංකාවේ තියෙන தත්ත්වය තමයි මම මේ පෙන්නේ. කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක්. හරි. එතකොට දැන් මෙතනදී කියන්න අවශ්‍යයි මේ අපිට ඕන time frame එකක් දාගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි beginner කෙනෙක් විදිහට පැය කියන time frame එක use කරන්න කියලා කිව්වා. අපි එක්ස්පීරියන්ස් වෙන්න මෙතන ටයිම් ෆ්‍රේම් එක අඩු කරලා ට්‍රේඩින් කර ගැනීමේ හැකියාවක් තියෙනවා ස්කැල්පින් වෙනකම්. මම මේක පැහැදිලි කරන්නම් ඉදිරියේදී. අපි පැය කියන ටයිම් ෆ්‍රේම් එක දැම්මොත් අපි ගත්තොත් පැය 24ක් ඇතුළත කැන්ස්ටික් නිර්මාණය වෙනවා 24. කැන්ස්ටික් නිර්මාණය වෙනවා 24ක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒරියා එකක්. මෙන්න මේ වගේ ඒරියා එකක් නිර්මාණය වෙන්න පැය 24ක් යනවා කියන එකයි කියන්නේ. පැය 24 මාකට් එක අප් ඩවුන් වෙලා තියෙනවා, අප් වෙලා තියෙනවා, ඩවුන් වෙලා තියෙනවා, නැවතත් අප් වෙලා තියෙනවා, ඩවුන් වෙලා තියෙනවා, අප් වෙලා තියෙනවා. පැය 24ක් ඇතුළත. එතකොට මේ පැය 24 ඇතුළත නිර්මාණය වෙච්ච කැන්ස්ටික් ප්‍රමාණය තමයි 24ක් විදියට ඔතන පෙන්වන්නේ. පෙන්වන්නේ. හරි. එතකොට එතකොට අපිට ওই ටයිම් ෆ්‍රේම් එක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා මම කිව්වා. හරි. එතකොට ඔයාලා මෙතනදී දකිනවා මේ රතු පාට කැනල්ස්ටික් තියෙනවා, කොළ පාට කැනල්ස්ටික් තියෙනවා. මේ කැනල්ස්ටික් වල මේ බොඩි එක මේ වික් එක. අල්පන ඉරටු කැලලක් වගේ නේ. මේ බොඩි එක මේ වික් එක. එතකොට මේ බොඩි එක වික් එක 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 සයිස් වලට තියෙනවා. බොඩි එක වික් එක එක සයිස් වලට තියෙනවා නේද? බොඩි එක වික් එක එක සයිස් වලට තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක්. ඒ මොකද්ද දන්නවද? මම සිම්පල් කියන්නේ. මම සිම්පල්ම කියනද මෙහෙම. ඔයාලා ගමේ වෙළඳ පොළට ලූණු ගන්න ගිය වෙලාවේ වැඩි සෙනඟ හිටියේ නැහැ. ඒකෙන් කියන්නේ මොකද්ද? බයස්ලා අඩුයි කියන එක නේද? ඔයා වෙළට මේ මොනවාද වෙළඳ පොළට ගියේ උදේ 9ට නම් 9 ඉඳලා 10 වෙනකන් හිටියා නම් ඒ පැය ඇතුළත කවුද හිටියේ නැත්තේ? මිලදී ගණ්ඩාපු කට්ටිය හිටියේ නැහැ වැඩිය. අන්න තේරුණාද? ඒ පැය ඇතුළත ආපු බයස්ලා ප්‍රෙෂර් එක අනුව තමයි මේ කැන්ස්ටික් එකේ බොඩි එක සහ වික් එක සකස් වෙන්නේ. බොඩි එක ගොඩක් කුඩා වෙනවා කියලා කියන්නේ වික් එක කුඩා වෙනවා කියලා කියන්නේ ඒ වෙලාවේ මාකට් එකට බයස්ලා පොඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එතන බොඩි එක විශාල රතු කැන්ස්ටික් එකක් හදනවා කියලා කියන්නේ මාකට් එකට අපි ගිය වෙලාවේ නැත්තම් අපි මේ මාකට් එක දුටුව වෙලාවේ මාකට් එකේ සෙලර්ස්ලා වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. සෙලර්ස්ලා වැඩි වුණා කියලා කියන්නේ මේ කැන්ස්ටික් එක ස්ට්‍රෝන් කියන එක. බයස්ලා ස්ට්‍රෝන් කියන එක බයස්ලා වැඩි වුණා කියලා කියන්නේ බයස්ලා ස්ට්‍රෝන් කියන එක මේ කැන්ස්ටික් එක ලොකු බොඩි එකක් හැදුණා කියලා. පැහැදිලිද කියපේ? මේ කැන්ස්ටික් එක එක සයිස් වලට හැදෙන ඇයි කියලා කියන එක කියපේක පැහැදිලිද? පැහැදිලිද නැද්ද? කාලේ දවස් කීයක් පස්තරේ ගන්න පුළුවන්ද? ඕන තරම් ගන්න පුළුවන් ආපස්සට.
මේක පටන් ගත්ත දවසේ ඉඳලා හරි ගන්න පුළුවන් අවුරුදු ගාණක් ආපස්සට ගන්න පුළුවන් අවුරුදු ගාණක් ගන්න පුළුවන් දැන් BTC එක නම් 2017 ඉඳලා ගන්න පුළුවන් Bitcoin එක 2017 ඉඳලා chart එක අපිට analyze කරන්න පුළුවන් මෙතනින් ඉස්සරහට තමයි ගන්න බැරි ඉස්සරහට ඉතින් හැදෙන ගමන්නේ තියෙන්නේ මේ දැන් මේ time එකේ හැදෙන ගමන් තියෙන්නේ දැන් මේක හැදෙන්නේ දැන් ඔයාලට පේන රතුපාට candlestick එකක් නිර්මාණය වෙන මේ වෙලාවේ මේ රතුපාට candlestick එකක් නිර්මාණය වෙන පේනවා එතකොට දැන් මේ candlestick මේ මේකේ price එක මේ Bitcoin කියන cryptocurrency එකේ price එක තමයි 20966 කියලා කියන්නේ එතකොට මේක world price එක මේක ඔයාලා ඕස්ට්‍රේලියාවට ගියත් කොහෙට ගියත් මේ මිලම තමයි තියෙන්නේ ලෝකෙ කොහෙට ගියත් මේ මිල තියෙනවා. එතකොට මේක මේ වෙලාවේ ටයිම් එකේ හැදෙන එක. මේ පැය ඇතුළත හැදෙන කැනුස්ටික් එක. එතකොට මේ වෙලාවේ මාකට් එකට එන බයර්ස්ලා සෙලර්ස්ලා අනුව තමයි මේක රතු පාට එකක් වෙන්නේද කොළ පාට එකක් වෙනවද කියලා තීරණය කරන්නේ. වැඩිපුර මාකට් එකට මේ පැයේ බයර්ස්ලා ආවොත් මේක කොළ පාටින් හැදිලා ඉවර වෙනවා. එතකොට වැඩිපුර මේ මාකට් එකේ සෙලර්ස්ලා ආවොත් මාකට් එකේ රතු පාට කැනුස්ටික් එකක් හැදෙනවා මාකට් එක ඩ්‍රොප් වෙලා. ඒ කියන්නේ ප්‍රයිස් එක අඩු වෙනවා. Bitcoin එකක ප්‍රයිස් එක නේද ඔය yes හරි මෙතනදී දැන් ඔයාලා තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ ඉතාමත් පැහැදිලිව මෙන්න මේදී මම කිව්වා මෙන්න මේ රතු පාට කැලස්ටික් එකක් හදිච්චාම වෙළඳ පොලේ විල ඩවුන් වෙනවා කියලා රතු පාට කැලස්ටික් වලින් අදහස් කරන්නේ සෙලර්ස් ලව කියලාත් මම කිව්වා එතකොට මේ කැලස්ටික් එකක් නිර්මාණය වෙන්න ටයිම් එකක් අපිට දාගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මට කියන්න මේ රතු පාට කැලස්ටික් එකක් ස්ටාර්ට් වෙන්නේ නැත්තම් ඕපන් වෙන්නේ ඉහළ ඉඳලා පහළටද පහළ ඉඳලා ඉහළට. රතු පාට කැලස්ටික් එකකින් නියෝජනය කරන්නේ සෙලර්ස් ලව. රතු පාට කැලස්ටික් එකක් හදිච්චාම වෙළඳ පොලේ විල ඩවුන් වෙනවා කියලා කිව්වා. වෙළඳ පොලේ මිල ඩවුන් වෙනවා නම් රතු පාට කැලස්ටික් එකක් නිර්මාණය වෙන්නේ ඉහළ සිට පහළටද පහළ සිට ඉහළටද කියලායි මම අහන්නේ. අප් ටු ඩවුන් ඉහළ සිට පහළට. ඉහළ සිට පහළට. පහළ සිට ඉහළට නෙමෙයි ඉහළ සිට පහළට. ඒ කියන්නේ මේ රතු කැලස්ටික් එකක් නිර්මාණය වෙන්නේ ඉහළින් හැමතිස්සෙම. මොකද රතු පාට කැලස්ටික් එකක් හදනවා කියලා කියන්නේ මාකට් එක ඩ්‍රොප් වෙනවා කියන්නේ. එතකොට මේක නිර්මාණය වෙන්නේ උඩින් ඩවුන් ක්ලෝස් වෙන්නේ පහළින්. ඒ කියන්නේ පැය රතු පාට කැලස්ටික් එක පැය පටන් ගත්තදි මෙතනින් ඕපන් වෙලා පැය ඉවර වෙද්දි පහළින් ක්ලෝස් වෙනවා. එතකොට කොළ පාට කැලස්ටික් එකකින් කියන්නේ බයර්ස් ලව නම් කොළ පාට කැලස්ටික් එකක් නිර්මාණය වෙද්දි වෙළඳ පොලේ මිල ඉහළ යෑමක් නම් සිද්ධ වෙන්නේ කොළ පාට කැලස්ටික් එකක් නිර්මාණය වෙන්නේ පහළ සිට ඉහළටද ඉහළ සිට පහළට. පහළ සිට ඉහළට නේද? පහළ සිට ඉහළට නේද? හරි මට කියන්න දැන් අද උගන්නපු ටික පැහැදිලි වුණාද දැන් අද කරපු ටික පොඩ්ඩක් ක්ලියර් වුණාද කියලා පොඩි මැසේජ් එකක් දාන්න අද කියපු ටික ක්ලියර්ද මෙතනින් පස්සේ අපි PDF එකට යනවා එතකොට අද දිනේ මම ක්ලාස් එක පටන් ගත්ත ආරම්භ කරපු දවස නිසා අද මම මෙතනින් අවසන් කරනවා එතකොට ඔයාලට හෙට අපි PD මොනවාද ෂෙඩියුල් එක ලබා දෙන්නම් ක්ලාස් එක ඉදිරියේදී පවත්වන ෂෙඩියුල් එක හෙට අපි ලබා දෙන්නම් Telegram එකට. එතකොට ඒට අදාළව ක්ලාස් එකට සහභාගී වෙන්න. එතකොට අද කරපු ක්ලාස් එකේ වීඩියෝ එක හෙට හවස 3ට අපි ලබා දෙනවා. එතකොට ඒක නැවත බලන්න. PDF ටික print out එකක් දාගන්න color print out එකක් ඊළඟ දවසේ PDF අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. Binance account එක අර වීඩියෝ එකක් මම එවනවා කියලා කිව්වා Telegram එකට. ඒ වීඩියෝ එක බලලා Binance account එක හදාගන්න පුළුවන් අය හදාගන්න බැරි අය ඊළඟ පාර ක්ලාස් එකට join වෙද්දී මම ඒක කියලා දෙන්නම් නැත්නම් institute එකට කතා කරලා දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහගෙන ඒක clear කරගන්න. ඔය කාරණා ටික තමයි payment එක නොකරපු කට්ටිය හෙට දිනේදී payment එක කරගන්න. ඉතින් ඔයාලට අද ලොකු අවස්ථාවක් අපි ලබා දුන්නා. ඔයාලා ඒ payment එක කරගනි කියලා අපි හිතනවා.
නැත්තම් ඊළඟ දවසින් ඉන්න ක්ලාස් එකට කොහොමත් ටෙලිග්‍රෑම් ගෲප් වලට තමයි අපි Zoom link එක දාන්නේ WhatsApp වලට දාන්නේ නැහැ. ඉන්ස්ටිටියුට් එක සම්බන්ධ කරගන්න හෙට දිනේදී සම්බන්ධ කරගෙන මේ පේමන්ට් එක දාන්න. හරි. ඕකේ එහෙනම් මම හිතනවා අද දවස් ඕකේ කියලා හිතනවා කට්ටියටම good night සියලුම දෙනාට. මට නැවතත් කියන්න තියෙන්නේ explain the what is the week මේවා අපි පැහැදිලි කරනවා. මේ වික් එක කියන්නේ මොකද්ද? බොඩි එක කියන්නේ මොකද්ද? අපි පැහැදිලි කරනවා. අදිසි වෙන්න එපා. අපි ස්ටෙප් බයි ස්ටෙප් යමු ක්ලාස් එක. ඕකේ. අපි ඊළඟ දවසේ හමු වෙමු. ෂෙඩියුල් එක හෙට දවසේදී ඔයාලට ලබා දෙනවා. කට්ටියටම good night. ඕකේ. බයි. Good night guys.